εμένα σε την κουμπί κουμπί που πας που πας στείλω την άγγι μας εδώ. Άντε, μαχανόρ προδίσχυ, τάλλορτη με παρατήνε αρκαμπλητέσι να βγει. Πούρνα τα καπέν, ουσίες άκτηνε βαϊντία, η έτη ουδέ κουμάρ μαχατάσα, η μαμαντήνια, μάλκαν την κουλουάρτηνε μαχαπνία, βυσίλ καλομέτη. Μην επέλεγε βυσίες αβασίτα βέ, ουδέ κουμάρ μαχατάκη, Μήτε βάσκαλο βυσί, δεν είχε το περαιμία δια, η έτη ασεπάλα μαχαπνά, σαμά, Βαϊτε, Ζαϊαμπατή Δισάνα, Ζαχέμαντα Δισάνα, Πιάνα Εγή, Βασαρα Κίπε, Κατπέρα Μιέγε, Δημόπιαν, Α, Σιελούμα Μιέγε, Νιάτι, Ιτμιστά, Δίνκα, Ιντεμιγή, Ισαμαγαμα, Μέντεπολαγή, Βιδέσαι Κατβατιά, Πνε Λαβένα, Δινέλη, Μενάσα, Διονή, Α, Σεχάν, Πουτάτα, Ασυρώα, Δικρήμα, Ιβαγήμα, Απ' Δημόπιαν, Μάνα, Σουμάνα, කඳුමුල්ලා රච්චි මහත්මිය විමලා ගුණවන්තන මහත්මිය වී ගුණවන්තන මහතා ඇතුළු එයාට ආශිර්වාද කිරීම හා මෙහි පැමිණි සියලුම දෙනාටත් ඒ අයගේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් මිය පරලෝකයේ සියලු දෙනාටත් පින් පිණිසයි මේ පුණ්‍ය කර්මය මේ දෙවිවරු සිදු කරන්නේ මම කාරුණික ආරාධනා කරනවා වෛද්‍ය උදේ කුමාර මහතාට දහත් වට්ටි පූජා කරමින් ධර්ම දේශනා සඳහා හොඳයි පින්වතුනි කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ග මොක්කඩං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි ඔබ සියලු දෙනාම අද මේ උදෑසන බලාපොරොත්තු වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ එදා ලෝකයාගේ මිදීම විමුක්තිය නිවන සඳහා දේශනා කර වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විඳක් ශ්‍රවණය කරලා ඔබගේ විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගන්නටයි. මේක මාර්ගයක්, පාරක්, පිළිවෙතක්. මේ මාර්ගය අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ දේශනාවෙන් දේශනා කරපු අදාළ පරියාප්ති ශාසනයේ හැම තැනකම විග්‍රහ කරලා තියෙන්නේ තං සුනාත සාදුකං මනසිකරවත බාසිසාමීති කියන පද තුන. තං සුනාත කියන්නේ මේක හොඳට අහගන්න. සාදුකං මනසිකරවති කියන්නේ මේක ධාරණය කරගෙන මේ පිරිසිදු වෙන්නට මඟ තේරුම් ගන්න. මේක භාවිතයට ගන්න බාසිසාමීට. ඒ නිසා මේ ධර්මය අපි අහන්න ඕන තේරුමක් ඇතුව තේරුම් ගන්න. මේ ධර්මය තේරුම් ගත්තට පස්සේ මේක භාවිතයට ගන්න ඕන. අභ්‍යාස කරන්න ඕන. එක්සර්සයිස් කරන්න ඕන. භාවිතයට ගන්න ඕන. ඒක නිසා මේ ධර්මය හරියටම තේරුම් ගත්තොත් කෙනෙකුට මේ නිවන් මඟ පේනවා. චක්කුම් උදපාදි වෙනවා. එහෙම නැත්නම් මේකෙන් යම් දැක්මක් ලැබෙනවා. ධම්මැස පෑදෙනවා. මේ ධම්මැස පෑදුනේ කෙනෙකුට තමයි මේ නිවන් මාර්ගය දකින්න පුළුවන්. පාර මාර්ගය පහදා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකුගේ මේ ධර්ම නොඇසූ කෙනෙකුගේ ධර්ම හරියටියට තේරුම් නොගත් කෙනෙකුගේ පාර මාර්ගය වැහිලා තියෙන්නේ. ධම්මැස අන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පාර මාර්ගය පිරිසිදුව දකින්න ඕන. ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයටපත් වෙන්න ඕන. මේ සම් දකින්න ඕන. සම්බන්ධතාවයක් ඇතිව නැහැටි, සමුදය උපදින හැටි, සංකාරයක් සිදුවෙන හැටි, සංසාර ගමනට බැඳෙන හැටි, ඒ සංසාරයි කියලා තේරුම් ගන්න හැටි පිළිබඳව යම් යථාභූත ඥාන දර්ශනයක් ලබන්න ඕන. ඒක නිසා අසුතවත් පුතග්ඥන පුද්ගලයෙකුට මේ පැවැත්ම දකින්නේ සාරසේ. සියලු දේ ඇහැට කන්නට නාසයට දිවට කයට මනට ප්‍රිය මනාප මිහිරි මధుර නම් ඒවා ඇහැට ලකින රූප හොඳ ලස්සනයි නම් ප්‍රියයි නම් ඒක ආස්වාදයක් ලැබෙනවා නම් කනට ඇහෙන ශබ්දය ඒ කද්ද රූපේ ප්‍රිය මනාප නම් යෝගම නාසයට දිවට කයට මනට මේ හයතම අරමුණ වන ආරම්මන ප්‍රියනම් මනාපනම් මිහිරිනම් මధుරනම් ඒවා පිළිබඳව යම් ආස්වාදයක් ඇති වෙනවා. ඒ ආස්වාදය නිසා ඒ රූපේට ප්‍රිය මනාප රූපේට තණ්හාවක් ඇති වෙනවා. තණ්හාවෙන් කෙලවර වෙන්නේ නැහැ. තණ්හාවෙන් පස්සේ ඒක උපාදානය කර. තණ්හාපච්චයා උපාදාන. එතනින් කෙලවර වෙන්නේ නැහැ. උපාදාන පච්චයා
සම්බවන්ති සම්බන්ධයක් අලුතෙන් උපදිනවා. දැන් මේ අලුතෙන් සම්බන්ධයක් උපදිනවා නම් එතෙන්දි විඥාන ශක්තියක් ඇති වෙනවා, උපදිනවා, විඥාන ආහාර ලැබෙනවා. ඒ වගේම සංචේතන ආහාර, සම්පස් ආහාර ලැබෙනවා. මේ ආකාරයට මේ සමුදේ බිහිවන ආකාරය සියලු දෙනාම තේරුම් ගන්න ඕන. සමුදේ කිව්වේ සම්බන්ධයක් උපත ලබනවා. සං උදය. උදය කියන්නේ උපත ලබනවා. සං කියන්නේ රාගයෙන් ප්‍රිය දේට, ද්වේෂයෙන් අප්‍රිය දේට, මෝහයෙන් ප්‍රියාප්‍රිය දෙකටම. යම් සම්බන්ධතාවයක් ඇති වෙනවා, උපදිනවා. ඉතින් ඒක නිසා මේ අසුතවත් බණ නොඇසූ, ධර්මය නොදන්නා, සමුදේ උපදින ආකාරය නොදන්නා පුද්ගලයෙකුට මේක ආස්වාදයක්, මේක ආමිෂයක්, මේක සතුටක්, සුවයක්, සහනයක් සිය දකින්නවා. හැබැයි මේ සතුට සුවය ලැබෙනවා. නමුත් ඒක කෙලවර වෙන්නේ ඒක විපරිණාමයට පත්වීමෙන්, අන්‍යතාභාවයට පත්වීමෙන්, වෙනස් වීමෙන්. විපරිණාමය කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙකුටම ඇහෙන් රූප, ප්‍රියමනාප රූප බලලා, කනෙන් ප්‍රියමනාප ශබ්ද රූප, නාසයට, දිවට, කයට, මනට, හයටම ඒ ආස්වාදයක් ලැබෙනවා. ආස්වාදයක් නැහැ කියලා කවුරුත් කියන්නේ නැහැ, බුදුහාමුදුරුවෝ කිව්වෙත් නැහැ. ආස්වාදය තියෙනවා. හැබැයි මේ ආස්වාදය පිටිපස ආනිසංශයක් සහ ආදීනවයක් තියෙනවා. ආදීනව අවස්ථාවකට පත් වෙලා මේක විපරිණාමයට පත් වෙලා ගෙවිලා අවසන් වෙනවා. ඒකින්ද බුදුහාමුදුරුව දේශනා කළා බුද්ධ දේශනාවේ, සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. නානාභාවයට, විනාශභාවයට පත් නොවන දෙයක් මේ පැවැත්ම තුළ අපිට දකින්න, අහන්න, බලන්න, විඳින්න, හිතන්න පුළුවන්කමක් නැහැ. මේක තේරුම් ගත යුතුයි. මේ දහම තේරුම් ගත්තොත් මේ සියලු දේ විපරිණාමයට පත්වෙන බව, වෙනස් වන බව, අන්‍යතාභාවයට පත්වෙන බව, අපි කොයිතරම් ප්‍රියයි මනාපයි මිහිරී කිව්වත් ඒක ටික වෙලාවකින්, ටික දවසකින් ඒක අප්‍රිය වෙනවා, අමිහිරි වෙනවා, අමනාප වෙනවා, ඒක ප්‍රිය නැහැ, අප්‍රිය වෙනවා. මේක ධර්මතාවයක්. මේක ලෝක ස්වභාවයක්. මේ ස්වභාවය අපි හැම තැනකදීම දකින්න පුරුදු වෙන්න ඕන, තේරුම් ගන්න පුරුදු වෙන්න ඕන. අපි මලක් පූජා කරනකොටත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ, පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං. මේ මල මිලාන වෙනවා. අර පුප්පං, පිපුණු ලස්සන මල, සුවඳ මල මිලා යනවා, මලානික වෙනවා, මැරිලා යනවා. මේ ධර්මතාවය, මේක ඒ ධර්මතාවය සියලු දෙයට පොදුයි. අපේ ශරීර කූඩුවටත් පොදුයි. ඒ නිසා ඒ විපරිණාමයට පත්වීමේ ප්‍රතිඵලය තමයි මේ වෙනස් වීම, මේ මලානික වීම, මේ මියාම, මේ විනාශයට පත්වීම. ඒක නිසා මේ ධර්මතාවය බුදුහාමුදුරුවෝ වචන තුනකින් විග්‍රහ කළා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. අනිච්ච දුක්ඛ අනාත්ත කියලා බොහෝ තැන්වල තියෙනවා. නමුත් වැදගත් සූත්‍ර සියල්ල තියෙන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මේ විපරිණාම ධම්මං තමයි මිනිස්සෙකුට හැටියට, මිනිස්සෙක් හැටියට තේරුම් ගත යුතු දේ. අපි මේ පැවැත්ම තුළ අර ධර්මය නොදන්නා කාලේ මේ විපරිණාමයේ ධර්මය ගැන කවුරුවත් කල්පනා කරන්නේ නැහැ, හිතන්නේ නැහැ, තේරුම් ගන්නේ නැහැ. නමුත් ඔබ ධර්මය තේරුම් ගත්තට පස්සේ ඔබ හිතන්න ඕන සියලු දේ සබ්බේ ධම්මා විපරිණාම ධම්මා. එමුනම් සබ්බේ ධම්මා අනත්තාති.
මේ සබ්බේ ධම්මා විපරිණාම ධම්මා යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත තරමට ඒ පුද්ගලයාට ඒ සියලු දේවල් පිළිබඳව ඇතිවෙන තණ්හාව සහ උපාදානය ක්‍රමානුකූලව එයි මිදෙනවා. උපාදානය මිදෙනවා, තණ්හාව මිදෙනවා, තණ්හාව හිතෙන් ඉවත් වෙනවා, පහියෙනවා. ඉතින් ඒක නිසා අර විපරිණාම ධර්මය තේරුම් නොගත්ත අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාපරිදි තේරුම් නැති පුද්ගලයෙකුට තුළ තමා යමක් පිළිබඳව තණ්හාවක් ඇති වෙන්නේ. යමක් පිළිබඳව තණ්හාවෙන් උපාදානයක් සිද්ධ වෙන්නේ. උපාදානය සිද්ධ වුණාට පස්සේ තමන් බෞද්ධයෙක් හැටියට කල්පනා කරන්න ඕන මේ සංසාර ගමනට බැඳෙන අනුසය උපදින්නේ මේ උපාදාන පත්‍ය සම්භවන්ති කියන අවස්ථාවේ. එතකොට ප්‍රිය මනාපදේකට ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනින් ඒ ප්‍රිය මනාප මිහිරි මధుර රූපයක් දැකලා ඒකට තණ්හාවක් ඇති වුණොත් ඒ තණ්හාවෙන් උපාදානයක් කරගත්තොත් අර චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා උප්පජ්ජති තණ්හා එත්ත නිවේශමානා නිවේශති. උපාදානයක් ඇති වෙනවා. ඒ උපාදානයක් ඇති වුණොත් ඒ උපාදානය සමගම අනුසය තණ්හා අනුසය එහෙම නැත්නම් රාගානුසය උපදිනවා. තණ්හා අනුසය උපදිනවා. ඒ තණ්හා අනුසය උපාදානය වීම නිසා උපාදානය නිසා තණ්හා අනුසය තණ්හා අනුසය නිසා මේ පැවැත්මට සංසාර ගමනට බැඳෙන සංසිද්ධියක් සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අපි තේරුම් ගත්තත් නැතත් මනෝමය කාය තුළ කර්ම බීජයක් බිහි වෙනවා, නිර්මාණය වෙනවා, සකස් වෙනවා. මේ කර්ම බීජ බිහි වෙන්නේ, නිර්මාණය වෙන්නේ මේ අනුසය උපදින නිසා. අනුසය උපදින්නේ උපාදානය නිසා, උපාදානය සිද්ධ වෙන්නේ තණ්හාව නිසා, තණ්හාව නිසා තණ්හාව සිද්ධ වෙන්නේ සංකාර කිරීම නිසා. සංකාර කරන්නේ සම්පස්සයක් සංස්පර්ශ වීම ආස්වාදයක් නිසා, ආස්වාදය නිසා සංචේතනා පවත්වනවා. මේ සංචේතනා පවත්වන්නේ අර ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපේට, කනට ඇහුණු ප්‍රියමනාප ශබ්දයට, නාසයට ආපු ප්‍රියමනාප ගඳ සුවඳට, දිවට ආපු ප්‍රියමනාප රසට, කයට ආපු ප්‍රියමනාප පොට්ටබ්බ පහසට, මනසට ආපු ධම්ම. මේ ක්‍රියාවලිය සියලු අසුතුත් පුදඥාන පුද්ගලයන් තුළ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක තමයි පැවැත්ම. ඒක තමයි ජීවිතයක් පවත්වාගෙන යන. නමුත් මේ අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා සම්භවಂತಿ කියන தත්වය සමග අනුසය උපදිනවා. මේක මාගදී භාෂාවෙන් විග්‍රහ කරපු දෙය. මම අර සිංහල භාෂාවෙන් කිව්වෙත් ඒකම තමයි. ඇහෙන් රූපයක් දැක්කහම ඒකට මත්වීමක් වේගයක් ඇති වෙනවා. වේගය නිසා තණ්හාවක්, තණ්හාව නිසා උපාදානය, උපාදානය නිසා සමුදය බිහි වෙනවා, සමුදය බිහි වීම නිසා අනුසය බිහි වෙනවා. අනුසය බිහි වීමත් සමග මනෝමය කාය තුළ ගතියක් හැටියට අර රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන ගති තුන මුල් බැහැ ගන්නවා. ඒ ගති තුන තැන්පත් වෙන්නේ, මුල් බැහැ ගන්න, එකතු වෙන්නේ මේ මනෝමය කාය තුළ. අර කර්ජ කාය නෙමෙයි. හැබැයි කර්ජ කාය තමයි උපකාර වෙන්නේ අර මුල් අවස්ථාවල ක්‍රියාකාරකම් කීපයක්ම කරන්න. නමුත් ඒ මනෝභාවයන්ගෙන් එහෙම ක්‍රියාකාරමය කරනකොට ඒ කාය සංකාරයෙන් කෙරවල අවසානයේදී මේක මනෝමය කාය තුළයි ගතියක් හැටියට තැන්පත් වෙන්නේ, කර්ම බීජයක් හැටියට තැන්පත් වෙන්නේ. මේ කර්ම බීජ පොදියක් හැටියටම
මනෝමය කාය තුළ ගති පොදියක් හැටියට තැන්පත් වෙනවා. ඔබ සියලු දෙනාගේ ඔබ අසුතවත් පුතක් ජන පුද්ගලයන් නම් ඔය ඔබගේ ත්‍රිජ කායත් තියෙනවා, කරජ කාය, මනෝමය කාය, චිත්තජ කාය. මේ මනෝමය කාය තුළ කර්ම බීජ පොදියක්ම එහෙම නැත්නම් මේ ඔබ අනුසය බිහි කිරීමෙන් එකතු කරගත්ත කර්ම බීජ පොදියක්ම ඔබ තුළ තියෙනවා. ඔබ අසුතවත් පුතග්ජන පුද්ගලයෙක් හැටියට ක්‍රියාත්මක වන හැම මොහොතකම, හැම දවසකම අලුතෙන් කර්ම බීජ එකතු වෙනවා. මේ එකතු වෙච්ච කර්ම බීජ මනෝමය කාය තුළ ගති හැටියට තැන්පත් වෙනවා. ඒවා කර්ම බීජ කියලත් කියනවා, උත්පත්ති බීජ කියලත් කියනවා, විඥාන බීජ කියලත් කියනවා. සිංහල භාෂාවෙන් මේවා ගති පොදියක්. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය පොදි බැඳගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මේ මනෝමය කාය මිය පරලොව යන්නේ නැහැ. කර්ජ කාය ඔබේ ආවිෂ ගෙවිලා ඉවර වුණාට පස්සේ අර ආයුක්කය මරණයකින් හෝ කම්මක්කය මරණයකින් හෝ උභයක්කය උපච්ඡේදක මරණයකින් ඔබ මිය පරලොව යනකොට ඔබේ මැරෙන්නේ මිය පරලොව යන්නේ මේ කර්ජ කාය, මේ මස්ලේ ඇටනාර සහිත වූ කර්ජ කාය. මේ කර්ජ කාය කියන්නේ නැවත ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරෙන් සමන්විත වූ කර්ජ කායක්. ඒ කර්ජ කාය මිය පරලොව ගියත් ඔබ මේ කර්ජ කාය පාවිච්චි කළා මේ ජීවිත කාලය තුල එකතු කරගත්ත අර ගති පොදිය, කර්ම බීජ පොදිය ඒ කර්ජ කාය තුල තැන්පත් නොවන නිසා, ඒවා මනෝමය කාය තුල තැන්පත් වෙන නිසා ඔබ මිය පරලොව ගිහිල්ලා ඉදිරියට උපත ලබන්නේ අර කර්ම බීජයක්, විඥාන බීජයක් හැටියට උප්පත්ති කරගෙන, ඔක්කාන්ති කරගෙන. ඒ වගේම ඒ මනෝමය කාය තුල තියෙන සියලු ගති ගුණ, ඒ අංග ලක්ෂණ සියලු ගති, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන නරක ගති, ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වගේ හොඳ ගති, අලෝභ, ද්වේෂ, මෝහ, ඒ සියලු ගති අර මනෝමය කාය තුලයි පවතින්නේ. එතකොට අර අලුතෙන් උපදින අවස්ථාවේ මිය පරලොව ගිහිල්ලා මේ මනෝමය කාය තුල තිබුණු සියලුම ගති ගුණ ගති නැවත අර උපදින අලුත් පුද්ගලයාට හෝ සත්වයාට හෝ උරුම වෙනවා, අයිති වෙනවා. මොකද ඒවා තියෙන්නේ මනෝමය කාය තුල. මේක හොඳට ඔබ තේරුම් ගන්න ඕන. ඔබ මේ සංසාර ගමනේ මේ ජීවිත කාලය තුල එකතු කරගත්ත ගති පොදියක් පමණක් නොමේ ඔබ තුල ඔය මනෝමය කාය තුල ගොඩ ගැහිලා තියෙන්නේ. මහා කල්ප 91ක් තුර ඒක බ්‍රහ්මාය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ නියතියක් හැටියට කියලා තියෙනවා. මහා කල්ප 91ක් තුල ඔබ එකතු කරගත්ත, පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත ගති පොදියක් ඔබගේ මනෝමය කාය තුල තැන්පත් වෙලා තියෙනවා, මුල් බැහැගෙන තියෙනවා. මේ ගතිපොදිය තියෙන තාක්කල් ඔබ මේ අනවරාග්‍ර සංසාරේ මේ ගමන, මේ සංසාරී ගමන ඉදිරියට පවත්වාගෙන යනවා, පවද්දති. ඒක නවත්තන්න බෑ. ඔබ හැබැයි මේක තේරුම් ගත්තොත් හරියට, මේක තේරුම් ගන්න මේ බුදුහාමුදුරුව දේශනා කරවදාළ ධර්මය හරියට නිවැරදිව අහන්න ඕන. ඔබට පුළුවන්කම තියෙනවා මේ කර්ම බීජ අලුතෙන් එකතු කිරීම නවත්තන්න. අලුතෙන් එකතු කිරීම නවත්තන්න. මේ කර්ම බීජ අලුතෙන් එකතු කිරීම නවත්තන්න පුළුවන් වෙන්නේ අනුසය නොඋපදවාම ප්‍රහාණ කිරීමෙන්. අනුපාද නිරෝධයෙන්ම අනුසය ප්‍රහාණ කළොත් අර අනුසය අලුතෙන් එකතු වෙන්නේ නැහැ. අනුසය නවත්තන්න පුළුවන් වෙන්නේ උපාදානය නැවැත්වුවොත්. උපාදානය නවත්තන්න පුළුවන් වෙන්නේ
තණ්හාව කයකුළු. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කිව්වේ ඒකයි. එතකොට තණ්හාව තමයි මේකේ මූලික හේතුව. මේ තණ්හාව ඉන්නේ පෘථග්ජන පුද්ගලයා. නොදන්නා පුද්ගලයා. අඥාන පුද්ගලයා. අසුතවත් පුද්ගලයා. ඉතින් ඒක නිසා මේ ඇහෙන් බලන දකින ප්‍රියමනාප රූප වලට තණ්හාවක් එනවා. කනෙන් ප්‍රියමනාප ශබ්ද රූප වලට තණ්හාවක් ඇති වෙනවා. නාසයෙන් ප්‍රියමනාප ගන්ධ සුවඳට තණ්හාවක් ඇති වෙනවා. දිවට ලැබෙන රස පහස තණ්හාවක් බවට පත් වෙනවා. ඒ වගේම කයට ලැබෙන පොට්ටම්බ පහස තණ්හාවක් ඇතිවට බල තණ්හාවක් බවට පරිවර්තනය වෙනවා. මනසට ලැබෙන මන රමණය කරන ධම්මතාවය තණ්හාවක් බවට පත් වෙනවා. එතකොට ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම මුල් වෙන මේ තණ්හාව වෙනවා. ඇහැට එන්නේ රූප තණ්හාව. කනට එන්නේ ශබ්ද තණ්හාව. නාසයට ගන්ධ තණ්හාව. දිවට රස තණ්හාව. කයට පහස පොට්ටබ්බ තණ්හාව. මනසට ධම්ම තණ්හාව. මේ තණ්හාව ඇති වෙන්නේ ධර්මයේ නොදන්නා අසුතවත් පෘථග්ජන පුද්ගලයා. ඔබ ධර්මය දන්නවා නම් දැනගත්තොත් ඔබට තණ්හාවක් ඇති වෙන බව දන්නවා. මේ තණ්හාවේ ඔබට ආදීනව උරුම වෙන බව ඔබ දන්නවා. මේ තණ්හාව නිසා තමයි සියලු දේ සිද්ධ වෙන්නේ කියනක ඔබ දන්නවා. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා පෘථග්ජන පුද්ගලයෙක්ගෙන් වෙන් වෙලා සුතවත් අරිය ශ්‍රාවකයෙක් තත්ත්වයට පත් වෙනකොට ඔබ දන්නවා මේ තණ්හාව කියන දේ වැරදි දෙයක්. ඒ සියලු අර කර්ම බීජ එකතු වෙන්න සියලු ගති පොදියක් සකස් වෙන්න මේ සංසාර රිය ගමනේ දිගින් දිගටම පාත්තගෙන යන්න සියල්ලටම හේතුව මුල් වෙන්නේ තණ්හාව. තණ්හාවේ දෙවෙනි වේශය තමයි ద్వේෂය. තණ්හාවේ පළවෙනි මුල් වේශය තමයි මෝහය. ඒක නිසා බුදුහාමුදුරුවෝ බොහෝ තැන්වලට කිව්වා තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බන්ති. එයාගම අර අනේක ජාති සංසාරං ගාථාවෙත් කිව්වා විසංකාර ගතං චිත්තං තණ්හානං ක්ඛය මජ්ජ ගාති. මේ තණ්හාව ක්ඛය, තණ්හක්කයෝ, ක්ඛය කියන්නේ කපා දාන්න ඕන. මේ තණ්හක්කය කරන්න පුළුවන්කම තියෙනවා මිනිස්සෙකුට. මේ තණ්හාව පෘථග්ජන නොදන්නා අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුගේ ගතියක්, ලක්ෂණයක්, ස්වභාවයක්. මේ පංචස්කන්ධය තුළ මොනවා අපි දැක්කත් තණ්හාවෙන් අපි උපාදානය කරගත්තත් ඒක අපිට කැමැතිසේ නවත්තන්න බෑ, පවත්වන්න බෑ කියන අර පරම සත්‍ය යථාපරිදි තේරුම් ගත්තාම ඔය උපාදානයයි තණ්හාවයි දෙකම හිතෙන් කපලා අයින් කරන්න පුළුවන්. මේ තණ්හාවෙන් උපාදානය කරගන්නාදී නිච්චසේ සුඛසේ අට්ඨසේ ප්‍රිය මනාපසේ පවත්වන්න නවත්වන්න පුළුවන් කියන වැරදි තීරණයක් තියෙනවා. තීරණයක් ඇති වෙලා තියෙනවා අසුතවත් පෘථග්ජන පුද්ගලයා තුළ. නමුත් සුතවත් අරිය ශ්‍රාවකෙක් දන්නවා මේ තණ්හාවෙන් උපාදානය කරගන්නා කිසිවකුත් අපේ කැමැත්ත අනුව නිච්චසේ සුඛසේ අත්තසේ අස්මිමානයෙන් පවත්වන්න බෑ. ඒ සියලු දේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. එතකොට බුදුහාමුදුරුවෝ මේ දේශනා කර වදාළ උතුම් නිර්මල නිවැරදි ධර්මය හරියටියට තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකෙක් තේරුම් ගන්න ඕන මේ පැවැත්ම තුළ තියෙන උපදින නිර්මාණය වන සකස් කරගන්නා හිතෙන් සකස් කරගන්නා සියලු දේ සබ්බේ ධම්මා විපරිණාම ධම්මා. සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. මේ සියලු දේ අපි සැපයි කියලා, හොඳයි කියලා, සුවයි කියලා අපි උපාදානය කරගත්තත්, තණ්හාවෙන් එකතු කරගත්තත් ඒවා කෙලවර වෙන්නේ විපරිණාමයට පත්වීමෙන් දුක උරුම කරලා දීලා. එතකොට
ඔබ මේ තණ්හාවෙන් ප්‍රියමනාපදී එකතු කරගන්නවා, අල්ලගන්නවා, උපාදානය කරගන්නවා. ඒ එකතු කරගන්නාදී ඔබේ කැමැත්ත අනුව ඒ ස්වරූපයෙන් ස්වභාවයෙන් පවත්වන්න නවත්වන්න බැරිකම නිසා ඒවා විපරිණාමයට පත් වෙනවා, අන්නතාභාවයට පත් වෙනවා. ඒක ඔබට දුකක් වෙනවා. එතකොට ඔබ තේරුම් ගත යුතුයි, ඔබ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් මේ අරමුණු වලට ආරම්මණයට බැඳිලා මොන දෙයක් උපාදානය කරගත්තත් ඒ උපාදානය කරගත්ත සබ්බ සකල මනාවම ඔබේ දුකට මුල් වෙනවා, නිදාන වෙනවා, ප්‍රත්‍ය වෙනවා, හේතු වෙනවා. එතකොට ඔබ දුකක් කියලා හිතන මේ සියලු දෙයට හේතුවක් තියෙනවා. දුක ඵලයක්. හේතුව තමයි ඔබේ හිතේ ඇති වූ තණ්හාව, තැනක හා වෙන ස්වභාවය, ස්වરૂපය. ඔබට පුළුවන්කම තිබුණා නම් මේ පරම සත්‍ය දකින්න ඔබ උරුම කරගන්නා, ඔබ විඳවන, ඔබ අයිති කරගන්නා මේ දුක් කන්දරාවටම හේතුව තණ්හාව බව ඔබ යථා පරිදි තේරුම් ගත යුතුයි. එතකොට ඔබට තණ්හාව නැමැති හේතුව අයින් කරන්න පුළුවන් නම් ඔබට දුක නැති කළ හැකි. ඔබට අනුසය උපද්දවන්නේ, ඔබ සමුදය බිහි කරන්නේ, ඔබ සම්බන්ධතාවයක් අලුතෙන් ඇති කරගන්නේ. ඉතින් ඒක නිසා ඔබ බෞද්ධයෙක් හැටියට බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය තේරුම් ගත්ත පුද්ගලයෙක් හැටියට ඔබ නැති කළ යුත්තේ ඔබේ හිතේ ඇතිවන තණ්හාව. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලයි බුදුහාමුදුරුව දේශනා කළේ. මේ තණ්හාව නැති කරන්න පුළුවන් අපිට ඒක ඇත්ත ඇති හැටියට යථාවාදී තථාගාරී ලෙස ඒක දැක්කොත්, ඒක පරම සත්‍ය දැක්කොත්, මේ තණ්හාව ඇති වෙන හැටි දැක ගන්න ඕන. ඒකට මුල් වූ, නිදාන වූ, ප්‍රත්‍ය වූ හේතු දැක ගන්න ඕන. ඒ වගේම තණ්හාවක් ඇති වුණොත් ඒකේ ප්‍රතිඵලය හැටියට දුකක් උරුම වන බව දැක ගන්න ඕන. එතකොට මේ තණ්හාවට මුල් වූ දේ අපි ඉවත් කරන්න බුදුහාමුදුරුව ක්‍රමවේදයක් කියලා දුන්නා. මේක තමයි සතර කමඨහන් වල එන අසුභය අනුපස්සනා කිරීම. දැන් සියලු අසුචවත් පෘථග්ජන පුද්ගලයෝ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට ප්‍රියමනාප මිහිරි මధుර දෙයක් දැක්කොත්, බැලුවොත්, ඇහුවොත් ඒක සුභයි, සුන්දරයි කියන ඒක සුභ බව, ඒක සුන්දර බව දකිනවා. ඒ සුන්දර බව දිගේ සංචේතනා පවත්වනවා. සංචේතනා පැවැත්වීමත් සමග ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා, සම්පස්ස වෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් බුදුහාමුදුරුව දේශනා කර වදාළ සතර කමඨහන් වල එන අසුභය අනුපස්සනා කරන්ද, ඒ අසුභය අනුපස්සනා කිරීමත් සමග තණ්හාව නැති වෙනවා, තණ්හාව කැපෙනවා, තණ්හාව හිතෙන් ඉවත් වෙනවා. මොකද අසුභය අනුපස්සනා කරන තුරු ඒක සුභසේ, සුන්දරසේ, සුචිසේ, සුඛසේ, සුවසේ දකිනවා. එතකොට අසුභය අනුපස්සනා කරනකොට ඒකේ සුව බව, සුභ බව, සුන්දර බව හිතෙන් නැතිලා යනවා, වෙනස් කරගන්න පුළුවන්. දැක්ම ආකල්පේ වෙනස් වෙනවා. මේ අනුව අර අසුතත් පෘථග්ජන පුද්ගලයා මෙතෙක්කල් සාරයි, වටිනවා, හොඳයි, ප්‍රියයි, මනාපයි කියලා දැක්කේ මේ අර සුභ බව, සුව බව, සුන්දර බව, සුචි බව. නමුත් ආර්ය ශ්‍රාවකයා අගිනම් මුලට මේකේ හේතුඵල දැකලා මේ සුභ බව, සුන්දර බව තමයි තණ්හාවට හේතුව, තණ්හාව තමයි උපාදානයට හේතුව, උපාදානය තමයි අනුසය උපදින්නේ, අනුසය නිසා තමයි කර්ම බීජ සකස් වෙන්නේ, ඒ අනුව තමයි
මනෝමය කාය තුල ගතිපදයක් හැටියට තැන්පත් වෙන මේ පරම සත්‍ය දකින්න දැකලා ඊට පස්සේ ඒකේ මුලටම ඇවිල්ලා මේ අසුභය අනුපස්සනා කරලා ඒකේ ඇත්ත දකින්න සුන්දර බව අත්තරින අසුභය අනුපස්සනා කරත්ම සුභ බව සුන්දර බව හිතෙන් ඉවත් වෙනවා ඒ වගේම අසුභය අනුපස්සනා කිරීමත් සමගම මේක තවත් දෙයක් ඒ යෝගාවචරයට ආර්ය ශ්‍රාවකයට තේරෙනවා අපි මේ සුන්දර බව සුභ බව නිත්‍යසේ සුඛසේ අත්ථසේ දැක්කා ඒකයි මේක උපාදානයට මුල් වූ හේතුව නිදාන වූ හේතුව ඒ නිසා මේ සුන්දර දේ සුභ දේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බව යථා පරිදි තේරුම් ගත්තාම අර බැඳින්නේ නැහැ නිබ්බිදා කියන තත්වයටපත් වෙනවා නිච්චසේ සුඛසේ අත්ථසේ දැක්කොත් බැඳිනවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් ගත්තොත් නිච්ච සුඛාත්ථ හිතෙන් ඉවත් වුණ ගමන් ඒකට බැඳින්නේ නැහැ නිබ්බිදා වෙනවා බැඳින්නේ නැත්නම් රාගයෙන් ඇලෙන්න විරාගය අනුපස්සනා කරලා රාගය ඉතින් ඉවත් කරනවා. ඒ වගේම රෝධ ගහන්න ඒ අනුව නිරෝධය අනුපස්සනා කරලා රෝධ ගැනීම සමුදේ වීම නවත්තන්න පුළුවන්. ඒ අනුව සබ්බ උපදී පජාති කරන්න පුළුවන්. උපාදානය සහ මුලින්ම ඉතින් අයින් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි මේ උපාදානය උපදින්නේ හිතක තණ්හාව උපදින්නේ හිතක ඒ තණ්හාවටත් උපාදානයටත් හේතුව මේ දුකේ අඥාන මේ දුකට මුල්වන බව නිදානවන ප්‍රත්‍යවන බව නොදැනීමයි දැන් ඔබ ධර්මය ඇසූ ආර්ය ශ්‍රාවකෙක් හැටියට ඔබ දන්නවා දුකට මුල් වූ නිදාන වූ හේතුව තණ්හාව තණ්හාව නිසා තමයි රාගානුසය උපදින්නේ. තණ්හාව නිසා තමයි ද්වේෂය ඊටක උපදින්නේ. තණ්හාවෙන් උපදුනදී විපරිණාමයටපත් වුනාම අන්‍යතාභාවයටපත් වුනාම කාලයාගේ යෑමෙන් ඒක අනිත් පැත්තට හැරෙනකොට දෙවෙනි වේශයක් හිතේ ඇති වෙනවා. ඒ පිළිබඳව. ඒ අනුව ඔබ තුල පටිඝානුසය උපදිනවා. ඒ වගේම ඔබ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් නොගත්ත කෙනෙක් නම් අවිද්‍යා අනුසය උපදිනවා. එතකොට තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය කියන අනුසය වර්ග තුනම උපදින්නේ ඔබේ හිතේ ඔබ ධර්මය නොදන්නා නිසා ඔබට තණ්හාවක්, ද්වේෂයක්, රාගයක්, මානයක්, මෝහයක් ඇති වූ නිසා. අපි සිංහල භාෂාවෙන් කියනවා රාගය ද්වේෂය මෝහය කියලා. මාගධි භාෂාවෙන් කියන්නේ රාගය ද්වේෂය මෝහයමයි. නමුත් සිංහල භාෂාවෙන් රාගය කියන්නේ ප්‍රිය දෙයට ඇලීම, ද්වේෂය කියන්නේ අප්‍රිය දෙයට ගැටීම, මෝහය කියන්නේ ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම. මේ තුනම සිද්ධ වෙන්නේ අර අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් තුල. අසුතවත් පුතග්ජන භාවයේ නිසාමයි. ඔබ යථාපරිදි මේකේ පරම සත්‍ය ඇත්ත දකිනවා නම් ඔබ කිසි විටකත් මේ දුකටපත් වෙන හේතුව කරන්නේ නැහැ. ඒ දුකටපත් වෙන හේතුව ඔබ තේරුම් ගත්තොත් මේකේ කෙලවර දුකක් නම් ඇති වෙන්නේ ඒ හේතුව ඔබ වෙනස් කරන්න පුළුවන්. ඔබට හේතුව අයින් කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් හේතුවේ අනිත් පැත්තට හරව ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ අසුභානුස්සතිය වැඩිවීමෙන්, මරණානුස්සතිය වැඩිවීමෙන්, බුද්ධානුස්සතිය වැඩිවීමෙන් මේක අනිත් පැත්තට හරවනවා. පැවැත්ම අර අනුසය නූපදින ආකාරයට න අනුසේති වෙන ආකාරයට සංකාර විසංකාර කරන්න පුළුවන්. සන්ධි විසන්ධි කරන්න පුළුවන්. සමුදය නිරෝධ කරන්න පුළුවන්. සංවට්ට විවට්ට කරන්න පුළුවන්. එතකොට ඔබ ආර්ය ශ්‍රාවකයෙක් නම් පමණයි මේ වෙනස කරන්න පුළුවන්. හේතුව අර හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගාන් නිරුජ්ජති කරන්න පුළුවන්. හේතුව ගහලා බිඳලා දාලා
එක දිගේ රෝදන ගා නිරුද්ධති කරන්න පුළුවන්. එතකොට ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ එවන් පුද්ගලයෙක්. ඒ ආර්ය ශ්‍රාවකයා තුළ දැන් මේ පංචස්කන්ධය නැවත අපි මුලට එනවා. මේ පංචස්කන්ධය උපාදානය කරගන්නෙම තණ්හාවෙන්, ඒකේ ඇත්ත ඇති හැටියට නොදැක්ක නොදකින පුද්ගලයා. සුතත්තරිය ශ්‍රාවකයා මේ පංචස්කන්ධය දන්නවා, පංචස්කන්ධය පරිහරණය කරන්න ඕන කියන එක දන්නවා. නමුත් මේ පරිහරණයයි පංචස්කන්ධ පරිහරණය එහෙමනම් පාවිච්චි කිරීමයි පංචස්කන්ධයම තණ්හාවෙන් උපාදානය කර ගැනීමයි කියන කාරණා ක්‍රියාකාරකම් දෙකක්. සුතත්තරිය ශ්‍රාවකෙක් පංචස්කන්ධය පරිහරණය කරනවා, පාවිච්චා කරනවා, උපාදානය කර නොගෙන. අසුතවත් පුතග්ජන පුද්ගලයෙක් මේ දෙකේ වෙනස දන්නේ නැහැ. ඒ අනුව පංචස්කන්ධයම පරිහරණය කරන්නේ තණ්හාවෙන් උපාදානය කරගෙන. මේ තණ්හාවෙන් උපාදානය කරගැනීම නිසයි සමුදය බිහිවෙන්නේ, අනුසය බිහිවෙන්නේ, කර්ම බීජ බිහිවෙන්නේ, ගති පොඩියක් හැටියට මනෝමය කාය තුළ ගති තැන්පත් වෙන්නේ. එතකොට පංචස්කන්ධය පරිහරණය කරාට ඒකෙන් අනුසය බිහිවෙන්නේ නැහැ, සමුදය බිහිවෙන්නේ නැහැ. හරියට තේරුම් ගත්තොත් බුදුහාමුදුරුවොත් අරහතුන් වහන්සේත් ආර්ය ශ්‍රාවකයා කෙනෙකුත් පංචස්කන්ධයම පරිහරණය කරනවා. පංචස්කන්ධය පරිහරණය නොකර කිසිදු සත්වයකට, පුද්ගලයෙකුට, බුදු කෙනෙකුට, අරහතුන් වහන්සේ කෙනෙකුට ජීවත් වෙන්න බෑ. මේ පංචස්කන්ධයේ රූප කොටසක් තියෙනවා, නාම කොටසකුත් තියෙනවා. රූප කොටස තමයි අපි ආපෝ තේජෝ ආයෝ පඨවි හැටියට දකින්නේ. දැන් අපි වතුර බොනවා, අපි කෑම කනවා, අපි හුස්ම ගන්නවා. මේ හුස්ම ගන්නෙත්, වතුර බොන්නෙත්, කෑම කනකොට ගන්නෙත් ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි කියන චතුර්ණංජ උපාදාය රූප. මේවා චතුර්ණංජ මහා භූතං උපාදාය රූපං වෙලා. ඉතින් ඒක නිසා ආර්යයන් වහන්සේ පංචස්කන්ධයම පරිහරණය කරනවා, හැබැයි උපාදානය කරගන්නේ. මේ උපාදානය කර නොගන්නේ අර ආහාර සමුදය රූප සමුදය බව දැනගෙන ආහාර නිරෝධෝ රූප නිරෝධෝ කරන්න ආර්යයන් වහන්සේ දන්නවා, ආර්ය ශ්‍රාවකයා දන්නවා, සුතවත් ආර්ය පුද්ගලයා දන්නවා. සුතවත් ආර්ය පුද්ගලයා දන්නවා රූප නිරෝධෝ ආහාර නිරෝධෝ, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ දෙපැත්තම දන්නවා. ඒ අනුව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන, යම් කිසි කෙනෙකුට සමුදය නිරෝධ කරන්නට පුළුවන් නම්, සමුදය නිරෝධ කරන්නට පුළුවන් නම් ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත, ඒ පුද්ගලයා දුකෙන් මිදෙන්නට දන්නා, ආර්ය මාර්ගයේ යන සෝතාපන්න ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එතකොට ඔබ සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ ඔබ සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි. සමුදය නිරෝධ කරන්න පහසුම සරලම ලේසිම ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ කියා දුන්න සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වැඩීම. ඔබට ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට මනට ප්‍රියමනාප මිහිරි මధుර අරමුණක් ආවහම අසුභානුස්සතිය වඩලා මරණානුස්සතිය වඩලා බුද්ධානුස්සතිය වඩනෝ නම් සම්දේ නිරෝධ වෙනවා. සම්දේ නිරෝධ වෙනවා. ඒ වගේම ඔබට ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, පටිගයක් ආපු වෙලාවේට මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩනෝ නම් සම්දේ උපදින්නේ, සම්දේ නිරෝධ වෙනවා. ඒ වගේම මෝහයක්, මානයක් ඇති වූ ගමන් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං
නිබ්බිඩා විරාගා නිරෝධා පටි නිසග්ග කියන මරණ අනුස්සති බුද්ධා අනුස්සති වඩන දන්නවා නම් අවිද්‍යා අනුසය උපදින්නේ සමුදය නිරෝධ වෙනවා. එතකොට ඔබ සතර කමඨහන් වඩනවා නම් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් තේරුම් අරගෙන ඔබ සමුදය නිරෝධ කරන්නට දන්නා සද්දස්ස කුල පුත්තස්ස පුද්ගලයේ බවට පත් වෙනවා. සද්දෝ හෝති වෙනවා. ඒක නිසා සද්දස්ස කුල පුත්තස්ස වෙන්න නම් සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි කියන දැක්ම. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ සමුදය වෙන්නට එන සියලු ධර්මතාවයන් සමුදය නිරෝධ කිරීමෙන් එකෙන් විදී නිදහස් විය හැකි කියන නිවැරදි ප්‍රායෝගික දැනුම ලැබූ පුද්ගලයෙක් සෝතාපන්න ඵලයට පත් වෙන්නට සුදුසු ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒක නිසා මේ සෝතාපන්න ඵලයට පත්වීමයි සමුදය නිරෝධ කිරීමයි සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි කියන නිවැරදි දැක්මයි සම්මා දිට්ඨියයි මේ කියන වචන සියල්ලම එකයි. ඒක නිසා සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා සම්මා දිට්ඨියට පත් වූ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් පුද්ගලයා සමුදය නිරෝධ කරන්නට ගන්නා පුද්ගලයා කියන්නේ එකම පුද්ගලයෙක් ආර්ය ශ්‍රාවකයා කියන්නේ යාට. ඒක නිසා මේ සමුදය නිරෝධ කරන්න තේරුම් ගන්න එක බොහොම පහසුයි. සමුදය උපදින්නේ ඔබේ හිතේ. සමුදය නිරෝධ කළ හැක්කේ ඔබට සමුදය නිරෝධ කරන්න පහසුම ලෙහෙසිම සරලම ක්‍රමය තමයි නිවැරදිවත් ප්‍රායෝගිකවත් සතර කමඨහන් වැඩි මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ආනපාන සති සමාධිය හැටියට සතර කමඨහන් වැඩි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව දේශනා කළා මේ ဒုတိය භික්ඛු සූත්‍රයේ සංයුක්ත නිකායේ තියෙන ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ෙන්තු සත්බොජ්ජංගේ පරිපූර්ෙන්ති ද්වින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං පරිපූර්ෙන්තු. ප්‍රඥා විමුක්ති කියන්නේ රහත් ඵලය. එතකොට මොකද්ද මේ ඒක ධම්මේ කියන එක? බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා දුන්නා ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතු. මේ ආනපාන සති සමාධි කියන එක සූත්‍ර ධර්ම කීපකම මහා රාහුල වාද සූත්‍රයේ, මාගන්ධිය සූත්‍රයේ, මේ වගේ මහා පුන්නම සූත්‍රයේ මේ ආනපාන සති සමාධිය සතර කමඨාන් වැඩෙන හැටියට කියලා දුන්නා. ආනපාන සති සමාධි සූත්‍රයේත් මේක කිව්වා. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධිය සතර කමඨහන් හැටියට වඩනවා නම් යම් කිසි කෙනෙක් සමුදය නිරෝධ වෙනවා, නිරෝධ කරන්න දන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උපකාර වන සද්දස්ස කුල පුත්තස්ස බවට පත් වෙනවා. ඒක නිසා මේ කරුණා හොඳට තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයෙකුට පුළුවන්කම තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මේ නිවන් මඟ නිවැරදිව තේරුම් අරගෙන මේ සංසාර දුකෙන් සදහටම මිදෙන්න. මේ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න ඕන මේ සසර දුකෙන් මිදෙන්න. මේ දුක් පැවැත්ම පවතින්නේ මේ රිය ගමන යන තාක්කල්, මේ පරම සත්‍ය නොදකිනා තාක්කල්. සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි කියන තේරුම පරම සත්‍ය තේරුම් නොගන්නා තාක්කල්. ඒක නිසා ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න නම් සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වය ඒකමයි. හේතුඵල ධර්මයට අනුව සමුදය උපදින ආකාරය දක්වලා සමුදය නිරෝධ කරගැනීම කළ හැකි කියන එකයි ධම්මෝ සම්දිට්ඨිකෝ. සම් දකින්න ඕන. සම්බන්ධයක් ඇති වෙන හැටි, සමුදය උපදින හැටි දකින්න ඕන.
සමුදය උපදින හැටි නොදකින පුද්ගලයෙකුට සමුදය නිරෝධ කරන්න බෑ. ඒක නිසා සමුදය උපදින්නෙම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ප්‍රිය දේට ඇලීමෙන්, අප්‍රිය දේට ගැටීමෙන්, ප්‍රිය අප්‍රිය අතර බැරිච්චේ සංසන්දනය කළ මැනීම. අර මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වඩනකොට ඔය සතර කමඨාන් පූර්ණ වෙනකොට සමුදය නිරෝධ වෙනවා. අනුසය උපදින්නේ නැහැ. කර්ම බීජ සකස් වෙන්නේ නැහැ. අධ්‍යාත්මය ඔබේ ඇතුළාන්තය කිලුටු වෙන්නේ නැහැ. අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නිවන ආවරණය කරන කරුණු පහම සකස් වෙන්නේ සමුදය බිහි වෙනකොට. සන්තං අත්ති කියන්නේ සමුදය බිහි වෙනවා. අසන්තං නත්ති නම් ඒ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා නිවන ආවරණය කරන කරුණු පහම අලුතෙන් සකස් වීම නවතිනවා. අලුතෙන් සකස් වීම නැවතුනහම අර ආයතනික රටාව අහෝසි වෙනවා, අක්‍රිය වෙනවා. ඒ අනුව පංචස්කන්ධයම උපාදානය කිරීම නවත්තනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔබේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන හයම මෙතෙක් කල් ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වුණත් දැන් ඉන්ද්‍රිය ධර්ම හයක් හැටියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ අනුව ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම මතු වෙලා බොජ්ජංග ධර්ම පූර්ණ වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් සමග. ඉතින් ඒක නිසා මේ සමුදය නිරෝධ කරනවා කියන එක, සමුදය නිරෝධ කළ හැකි, කළ යුතුයි කියන එක ඔබ යම් තාක් දරට තේරුම් ගත්තොත් ඔබ නිවනට, නිවන් මගට සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන චතුරාරක්කා සතර කමඨහන් යම් තාක් දුරට තේරුම් අරගෙන අනුගමනය කරනවා නම් නිවැරදිව ප්‍රායෝගිකව ඔබ සමුදය නිරෝධ කරන්නට සුදුසු සද්දස්ස කුලපුත්තස්ස තත්ත්වයට පත් වෙනවා. එතකොට සද්දස්ස කුලපුත්තස්ස වෙන්න නම් හේතුඵල ධර්මයට, ණය විනයට සසඳා බලා වැරදි හේතුෙන් මිදී නිදහස්ව, ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්නට කටයුතු කළ යුතුයි. එතකොට ධර්මඥානයක් ලැබුණු සුතත් අරිය ශ්‍රාවකයා සතර කමඨහන් නිවැරදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්දවත් වඩනකොට සමුදය නිරෝධ කරනවා. සමුදය නිරෝධ කරනකොට අනුසය උපදින්නේ නැහැ. අනුසය උපදින්නේ නැති වුණාම සමුදය නිරෝධගාමිනී මාර්ගයේ යනකොට කොයි වෙලාවක හෝ බැමි තුන, රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කැපෙනවා. මේක මේ කපන්නට, බැමි තුන කපන්නට වෙනත් ක්‍රමයක් ඇත්තේ නැහැ. ඔබ මේ බැමි තුනෙන්, රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් ඈඳිලා බැඳිලා තියෙන්නේ මේ ප්‍රිය ගමනට. හරියට අර හරකෙක්ව ලණුවක් දාලා, තෝල් ලණුවක් දාලා කරත්තෙට ඈඳුවා වගේ, බැන්දා වගේ ඔබත් මේ බාන් තුනකින්, බැමි තුනකින්, ඈඳුතු තුනකින් මේ සංසාර රිය ගමනට ඔබත් ඈඳිලා. ඒ බැමි තුන ඔබම හදාගත්ත, නිර්මාණය කරගත්ත බැමි තුනක්. ඔබ ප්‍රිය දේට ඇලෙනකොට රාග බැම්ම හැදෙනවා. ඔබ අප්‍රිය දේට ගැටෙනකොට, තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරනකොට ද්වේෂ බැම්ම හැදෙනවා. ඔබ මානයෙන්, මෝහයෙන් කටයුතු කරනකොට, සංසන්දනය කරනකොට මෝහ බැම්ම හැදෙනවා, සකස් වෙනවා. එතකොට මේ බැමි තුන, ඈඳුතු තුන ඔබ තුලයි තියෙන්නේ. වෙන කවුරුවත් නිර්මාණය කරලා දුන්න බැමි තුනක් නෙමේ. ඔබේ අම්මා, තාත්තා, ස්වාමි පුත්‍රයා, භාර්යාව හෝ දෙවියෙක්, විශ්වකර්මයෙක්, බලධාරියෙක් ඔබ මේ සසර රිය ගමනට ඈඳුවා නෙමේ, බැඳ නෙමේ. ඔබමයි බැමි තුන සකස් කරගත්තේ.
ඔබමයි ඈඳුනේ ඔබ ඈඳීමත් සමග බැඳීමත් සමග මේ දුක් පැවැත්ම ඔබට උරුම වුණා. එතකොට මේ දුක් පැවැත්ම ඔබ තේරුම් ගත්තාම මේ ඈඳෙන්නට බැඳෙන්නට මුල් වූ මේ බැමි තුන ඔබටම පුළුවන් කපන්න. රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ නිබ්බාණන්. නිබ්බාන කියන බැමිතුනෙන් මිදී නිදහසේ. ඉතින් ඒක නිසා පින්වතුනි සියලුම පින්වතුන් තේරුම් ගන්න ඕන මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම සකස් කරන්නේ තම තමම්මයි. එතකොට තමම්ම මේ සකස් කරන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම තමන්ටමයි නවත්තන්න පුළුවන්. ඔබ ඔය නිර්මාණය කරන බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම වෙන කිසිවෙකුටත් ඔබ වෙනුවෙන් කපලා ඔබ නිදහස් කරන්න බෑ. බුදු කෙනෙකුටත් බෑ, විශ්ව බලධාරියෙකුටත් බෑ, විශ්වකර්මයෙකුටත් බෑ. ඒක ඔබටමයි කරන්න පුළුවන්. බුදු කෙනෙක් හෝ බුද්ධ ශ්‍රාවකයෙක් හෝ කියා දෙන්නේ පාර පිළිවෙත මේ බැමි තුන සකස් වන ආකාරය පෙන්වලා දීලා මේ බැමි තුන කපන්නට ඔබ විසින් කළ යුතු පිළිවෙතක් ප්‍රතිපදාවක් තියෙනවා. ඒ පිළිවෙත ප්‍රතිපදාව තමයි පරිව්‍යාප්ති ශාසනය හැටියට දේශනා කළේ. පරිව්‍යාප්ති ශාසනය තේරුම් ගත්ත පුද්ගලයෙකුට පිළිවෙත ඒ බැමි තුන කපන්න උපකාර වන පිළිවෙත ප්‍රතිපත්තිය තේරුම් ගන්න පුළුවන්. බැමි තුන කැපීමත් සමග මගඵල ප්‍රතිවේධ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මගඵල ප්‍රතිවේධ කරන්නට නම් මේ පරිව්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ කියන ත්‍රිවිධ ශාසනය පිළිබඳව නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒක එක එක පුද්ගලයා තම තමන්ම තම තම නැනපමණින් දැනගත යුතු දෙයක්. නැතුව ඔබට ඒ ඔබගේම ඥානයෙන් ප්‍රඥාවෙන් මේ බැමි තුන කපා දැමිය හැකි බව, කපා දැමිය යුතු බව, කපා දාන්නට මාර්ගයක් තියෙන බව, ඒ මාර්ගය අනුගමනය කළ යුතු බව, කළ හැකි බව යථා පරිදි තේරුම් ගත්තොත් ඔබ ආර්ය ශ්‍රාවකයෙක් බවට සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත් වෙනවා. ඒක නිසා මේ සියලුම පින්වතුන් හොඳට තේරුම් ගන්න ඕන මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උපදින්නේ ඔබේ හිතේ. ඒක ඔබට ආස්වාදයක්, ඒක සුවයක්, ඒක ආමිෂ සුවයක්. ඒ ආමිෂ සුවයට ඔබ ලොල් වුණොත්, ඒ ආස්වාදය ඔබ පිනවා පිනවා බින්දොත් ඔබ උගුලට අහු වෙනවා. ඔබ කිසිසේත්ම මේ තණ්හා නැමැති උගුලට අහු විය යුතු නැහැ. ඒකට ධර්මඥානයක්, ධර්මාවබෝධයක් ලැබුණොත් ඔබ ඒ උගුලෙන් මිදී නිදහස් වෙනවා. සදහටම දුකෙන්, දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙනවා. ඒක නිසා මේ දුක කියන්නේ ඵලයක්. හේතුව තණ්හාව. තණ්හාව නැමැති හේතුව ඉවත් කළාම දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේ පැවැත්ම ජීවත් වීම පංචස්කන්ධයේ උපාදානය දුකක්. කෙලවර වෙන්නේ දුකෙන්. මේක තේරුම් ගත්තාම පංචස්කන්ධයේ උපාදානය නැවැත්තුවාම දුක් පැවැත්මෙන් විදෙන්න නිදහස් වෙන්න පුළුවන්. දුක් පැවැත්ම කෙලවර ගන්න බෑ. දුක්ඛස්සාමි, දුක්ඛකන්දස්සාමිටි කියන දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි සියලුම දෙනාටම මේ කෙටි ධර්ම දේශනාව උපකාර වෙන්න අදිෂ්ඨානයක් කරනවා. තමන්ගේ මේ මෙතෙක් කල් තිබුණු තණ්හාව තමන්ම තේරුම් අරගෙන තණ්හාවෙන් මිදී නිදහස් වුණොත් ඔබ සමුදය නිරෝධ කරන්නට දක්ෂ සුදුසු ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඔබ සියලු දෙනාටම සමුදය නිරෝධ කරන්නටම මේ කෙටි ධර්ම දේශනාව උපකාර වේවා. හේතු ආසන හොඳයි පින්වතුනි, දැන් අවස්ථාව තියෙනවා ඔබට. දැන් වෙලාව 9:00 කාලයි, 10:00 කාලයි, පැයක්ම තියෙනවා.
එකොළහයි කාල දක්වා පැයක් තියෙනවා ඔබට තේරුණේ නැති පැහැදිලි වුණේ නැති ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් නොතේරුණු පැහැදිලි තැනක් ඔබ ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා මේ මයික් එකක් තියෙනවා අපේ මේ සමරතුංග මහත්මයාට මයික් එක අරගෙන ඔබගේ ප්‍රශ්නය අනික් සියලු දෙනාට ඇහෙන්න අහන්න සමුදය උපදින්නට පෙර නිරෝධ කිරීම. සමුදය උපදුනාට පස්සේ සමුදය ධම්මා වාය ධම්මා. ඒක වැය වෙලා යනවා. සමුදය දැන් අපි හිතමු ඔබට ඇහෙන් රූපයක් දැකලා ප්‍රියමනාප රූපයක්. ඒ ප්‍රියමනාප රූපය දැක්ක ගමන් ඒ ප්‍රියමනාප රූපයට තණ්හාවක් එනවා. වේගයක් වේදනාවක් ආවේගයක් එනවා. ඒ වේදේ වේදනාව වේගය අවසානයේ සංචේතනා පවත්තලා සම්පස්ස වෙලා සංකාර කරලා සමුදය බිහි වෙනවා. සමුදය බිහි වුණොත් ආයි අපිට ඇතුන් ලවාවත් අත්දන්න බෑ. ඒක මනෝමය කායේ ගතියක් හැටියට තැන්පත් වෙනවා. හැබැයි සමුදය බිහි වෙන්නට පෙර අර ප්‍රියමනාපදී අපි ඇහෙන් දකිනවා. ඒක ප්‍රියමනාපයි. ඒක මිහිරි. ඒකට අපේ සතුටක් සුඛයක් සෝමනස්ස සහගත බවකුත් ඇති වෙනවා. හැබැයි අපි එතෙන්දිම ඒ ප්‍රියමනාප දේ පිළිබඳව අසුභය අනුපස්සනා කරලා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන ඒක නිච්ච සුඛාත්තයින් කළ නිබ්බිදා වුණොත් සමුදය නිරෝධ වෙනවා. අනුපාද නිරෝධය සමුදේ වෙන්නේ. එතකොට අපි ඒක නොකළොත් අසුභානුස්සතිය නොවඩ අපි ආස්වාදයක් ලැබුවොත් සමුදේ බිහි වෙනවා. එතකොට අසුභානුස්සතිය වඩන හැම වෙලාවෙම මරණානුස්සතියට වැඩුවොත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තොත් සමුදේ බිහි වෙන්නේ නැහැ. නිබ්බිදා වෙනවා. අනුත්පාද නිරෝධයෙන්ම සමුදේ නිරෝධ කළ යුතුයි. ඒ වගේමයි ඒක එක පැත්තක්. දෙවෙනි පැත්තේ අපිට ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අප්‍රිය අමිහිරි අපිට නොගැලපෙන නොපෑහෙන නොසිහෙන දෙයක් දකිනවා බලනවා අහනවා විඳිනවා. එතකොට අපිට ගැටුමක් එනවා. ද්වේෂයක් එනවා. තරහක් එනවා. වේගයක් එනවා. ආවේගයක් එනවා. ඒ ආවේගය එනකොටම අපි දැන් අපේ හිතේ මේකේ තියෙන්නේ අහිතක් අප්‍රිය බව අමිහිරි බව. අපි ඒක මෙත්තානුස්සතිය වඩනවා. අතින්දි වැඩි ප්‍රිය දේට අසුභානුස්සතිය මේ අප්‍රිය දේට මෙත්තානුස්සතිය වන්න. මෙත්තානුස්සතිය වඩලා අපේ අර හිතේ තියෙන ද්වේෂය වෛරය ක්‍රෝධය අයින් කළා මෙත්සිතක් පැතිරුවලා ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බව තේරුම් අරගෙන නිබ්බිදා වෙනවා. නිබ්බිදා වුණොත් සමුදය නිරෝධ වෙනවා. සමුදය අනුත්පාද නිරෝධයෙන්ම තරහ වෙන දෙයක් දැක්ක ඇහුව බැලුවා. හැබැයි තරහක් හිතට ආවේ නැහැ. පටිඝානුසය ඉපදුනේ නැහැ. අර ප්‍රියදේට දැක්ක තණ්හානුසය උපදින්නට පෙර සමුදය නිරෝධ කළා. ඒ වගේමයි අවිද්‍යානුසයත් අපිට විපරිණාම ධම්මන් තේරුම් ගත්තාම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අර අවිද්‍යානුසය උපදින්නේ නැහැ. එතකොට අනුසය උපදින්නට පෙර සමුදය නිරෝධ කළ හැකි. ඒකයි අනුත්පාද නිරෝධය කිව්. මේක කරන්න පුළුවන් වෙනවා සතර කමටහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් ඒ අවස්ථාවෙදිම කලන්ඩුව. දැන් මේක තියෙන්නේ අට්ටිකායෝතිවා පනස්ස
පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච්චකින්ච ලෝකේ උපාදී. පච්චුප්පට්ඨිතා හෝති ඒ එතෙන් දිවයි ඒ වර්තමාන මොහොතේම කරන්න. දැන් අපි හිතමු රාගයක් ඇවිල්ලා ප්‍රියදේට ඇලෙන ස්වභාවයක් ඇති වෙලා ඒකට ඇලිලා පැයකට පස්සේ අසුභානුස්සතිය වඩලා වැඩක් නැහැ. ද්වේෂයක් තරහක් ඇවිල්ලා පැයකට පස්සේ ද්වේෂයෙන් කටයුතු කළා මෛත්‍රිය වැඩුවට වැඩක් නැහැ. උදේට විනාඩි 15ක් 20ක් මෛත්‍රිය වැඩුවට වැඩක් නැහැ. එතකොට දවසේ පැය 24 තුල යම් කිසිම මොහොතක ඕන වැඩක් කරමින් ඉන්නකොට ඒ වැඩේ අතර දාලා හරියන්නේ නැහැ. ඒ වැඩේ කරන ගමන්ම අපි ප්‍රිය දෙයකට ඇලිලා තණ්හාවෙන් උපාදාන වෙනවා නම් අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ අර වැඩේ කරන ගමන්. ගීයක් වුණත් පැවිද්දෙක් වුණත්. ඒ වගේම ද්වේෂයක් වෛරයක් එනවා නම් තරහක් ඒ වැඩේ කරන ගමන් වාහනයක් එලවන ගමන් වෙන්න පුළුවන්. කුඹුරේ වැඩ කරනවා වෙන්න පුළුවන්. කුස්සිය වැඩ කරනවා වෙන්න පුළුවන්. මිදුල අතු ගන්නවා වෙන්න පුළුවන්. තව මොන වැඩක් කරනවා වෙන්න පුළුවන්. ඒ වැඩේ කරන ගමන්ම ඒ වැඩේ නොකර ඒ වැඩේ අත්හැරලා දාලා හරියන්නේ. අපේ හිතේ ඇති වූ ද්වේෂය වෛරය ක්‍රෝධය වගේම අපේ හිතේ ඇති වූ රාගයත් ඒ අනුසය තමයි. ඒක ඒ මොහොතේම අනුත්පාද නිරෝධයෙන්ම මේක න අනුසයටි කරන්න. මේක පුරුදු වුණාම පුහුණු වුණාම පුදුම සහනයක්, පුදුම සුවයක්, පුදුම සැහැල්ලුවක්, පුදුම නිවීමක්. කරලා බලන්න සතියක් දෙක. එතකොට හරි. නෑ මෙහෙමයි. තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දෙයක් ස්වභාව ධර්මයටත් විපරීතයක් නොකරන දෙයක් කළොත් ඒක යහපත්. දැන් අපි ස්වභාව ධර්මයේ විකෘති කරනවා නම් ඒක වැරදි. ඒ වගේම තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් නම් ඒකත් නොකර ඉන්න ඕනේ. ඒකත් වෙනස් කරන්න. ඒ නිසා දැන් අපි හිතමුකෝ අපි මල් ගහක් වවනවා, එහෙම නැත්නම් භෝගයක් වවනවා. ඒක තමන්ගේ ගෙදෙට්ට කෑම ගන්න පුළුවන්, අතිරේකයක් තියෙනවනම් විකුණ ගන්න පුළුවන්, ඉකොනොමිලි හරි දෙන්න පුළුවන්. ඒක යහපත්. ඒ වැඩේ අපි යෝනිසෝ මනසිකාරයෙන් කරන්න ඕන. ඒ වැඩේ නොකර ඉන්න ඕනේ. ඒක කරන්න ඕන. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මය. ඔව් මෙතන දැන් ආනපාන කියන්නේ වචන දෙකක්. ආනපාන ප්‍රාණයාම භාවනාව කියලා භාවනා ක්‍රමයකුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණා. ආනපාන කියන්නේ ආන කියන්නේ ආනයනේ ඇතුළට ගැනීම ඉම්පෝර්ට්. පාන කියන්නේ අපනයනේ එක්ස්පෝර්ට්. අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් import and export ඇතුළට ගන්නවා පිට කරනවා. දැන් ආනපාන කියන පොදු වචනේට බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර හුලං ඇදීම හුලං පිට කිරීමත් ආනපාන ප්‍රාණයාම භාවනාව. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන කාලේ මේ ආනපාන කියන වචන දෙක භාවිතයේ තිබුණ නිසා බුදුහාමුදුරුව ඒ වචන දෙකම පාවිච්චි කරලා ආනපාන සති සමාධි භාවනා කියලා කිව්වා. අලුත් දෙයක් යාළුනා. පුබ්බේ අනනුසුතේසු මෙතන තියෙනවා සති සමාධි භාවනා. සති කියන්නේ
හේතුඵල ධහමට භාගලපා ණය විනයට සසඳා අර අනුසය නූපදින ආකාරයට යම් සමාධි භාවනාවක් කරනවා නම් ඒ සමාධි භාවනාව ආනපාන සති සමාධි භාවනාව ආනපාන සති සමාධි භාවනාව බුදුහාමුදුරුව චතුරාරක්කා කියලා පිරිත් පොතේ තියෙන ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයකින් දේශනා කළා කොහොමද මේ සතර කමඨහන් ආනපාන සති සමාධිය හැටියට වඩන්නේ තරහක් ආපු වෙලාවට තරහ පාන කරලා ප්‍රහාණය කරලා මෛත්‍රී ආන කරන්න ඕන රාගයක් ආපු වෙලාවට සුභ බව සුන්දර බව ප්‍රහාණය කරලා අත්තරලා අසුභය අනුපස්සනා කරන්න ඕන ඇතුළට ඒක ගත්තාම එතකොට මෙත්තානුසති ආනපාන සති සමාධි භාව අසුභානුසති ආනපාන සති සමාධි භාව මේ ප්‍රියම් දේට ඇලෙන රාගයත් අප්‍රිය දේට ගැටෙන ද්වේෂයත් තමන් ගාව තමන්ගේ තුල මනෝමය කාය තුල නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙනවා මේ නිත්‍ය බව අයින් කරන්න අනිත්‍ය අනුපස්සනා කරන්න ඕන මේ සුඛ බව ප්‍රහාණය කරන්න දුක්ඛ අනුපස්සනා කරන්න ඕන මේ අත්ත බව ප්‍රහාණය කරන්න අනත්ත එහෙම නැත්නම් විපරිණාම අනුපස්සනා ඒකත් අර අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥාපජහති ආනපාන සති සමාධි භාව දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥාපජහති ආනපාන විපරිණාම ධම්මෝ අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥාපජහති ආනපාන සති යමක් වැරදි දෙයක් අයින් කරනවා නම් ඒක හොඳ දේ ඇතුළට ගන්නවා නම් ඒක අනතිවත්තනට්ඨේන භාවනා ආනපාන සති සමාධි භාවනා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා අර බුදුහාමුදුරුව බුදු වෙන්නට පෙර උපනිෂද් ධර්මයේ වේදාගමේ ජෛන ආගමේ වගේ ආගම් තිබුණා මේ ආගම්වලත් ධ්‍යාන ලබන්න මේ උලං රැල්ලට හිත පාත්තාගෙන වායෝ කසිනේ ඒකත් ආනපාන ප්‍රාණයාම භාවනා එතන තියන්නේ ආනපාන ආනපාන කියන වචනේ ඊට පස්සේ බුදුහාමුදුරුව මේ තරහ ඉවත් කළා මෛත්‍රිය ඇතුළට ගන්න ඒකත් ආනපාන රාගය අයින් කරලා අසුභය අනුපස්සනා කරලා සුන්දර බව ප්‍රහාණය කරන්න ඒකත් ආනපාන ඒ වගේම මේ හිතේ මෙතෙක් කල් වැරදි විදිහට නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තිබිච්ච දේ ආනපාන හැටියට ගියාලු හරි ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධි භාවනා කියන එකත් ආනපාන ප්‍රාණයාම භාවනා කියන එකත් දෙකක් දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් ජම්බුද්දීපේ ආගම්වල සියලු ආගම් ජෛන ආගම වේදාගම ශිව ආගම පතංජලි ආගම මෙහෙම ආගම් තිබුණා ඒ ආගම්බලත් මේ ආනපාන ප්‍රාණයාම භාවනා කිරීමෙන් රාගය ද්වේෂය කියන කෙලෙස් ගති දෙක තාවකාලිකව යටපත් කරගත්ත ධ්‍යානලාභීන් අනාර්ය ධ්‍යානලාභීන් අභිඥාලාභීන් හිටියා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ එදා ප්‍රචලිතව තිබුණු ආනපාන වචන දෙකම අරගෙන බුදුහාමුදුරුව අලුත් අර්ථයක් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු ආනපාන සති සමාධි භාවනා ඒක බුදුහාමුදුරුවන්ගේ දෙයක් බුදුහාමුදුරුව අලුතෙන් ඒක විග්‍රහ කළා විස්තර කළා චතුරාර්යක හැටියට සතර කමටහන් හැටියට ඒක නිසා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූදී නාට පස්සේ අර ප්‍රාණයාම ක්‍රමය අත්තරලා ආනපාන සති සමාධි භාවනා කියා දුන්නා. ඊට පස්සේ තව අවුරුදු මේ සිය ගානක් යනකොට අවුරුදු බුදුහාමුදුරුව පිරිනමන් පාලා අවුරුදු 900කට විතර පස්සේ බුද්ධඝෝෂ කියලා
පතංජලි මහායානිකයෙක් මේ බුදුහාමුදුරුවන්ගේ අටුවා ටීකා පරිවර්තනය කරනකොට නැවත අර පතංජලි ධර්මයේ උපනිෂද් ධර්මයේ ජෛනාගමේ තිබිච්ච පරණ අර ආනපාන ප්‍රාණයාම ක්‍රමය නැවත මතු කළා බුදුහාමුදුරන්ගේ ධර්මයට වෙනස් විදිහට මේ සමසතලිස් භාවනා ක්‍රමයක් මතු කළා පින්නවා. ඒක නිසා ඒ විසුද්ධි මාර්ගය සහ ඒ අස්ත්‍රෙන් ලියපු පොත් 17ක් නිසා අටුවා ටීකා මේ බුදුහාමුදුරන්ගේ අන්මය ආනපාන සති සමාධි භාවනාව යටපත් වෙලා නැවත හුලං හැදීම පිට කිරීම ඊට පස්සේ තවත් කල් යනකොට බඩ පිම්බීම හැකිලිම මේවා කසින පිරියම් ලෞකික භෞතික නිමිති අරගෙන කරපු භාවන. ඒවයෙන් මේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල කියන මුල් තුන කපන්න ඒවා ප්‍රමාණවත් වෙන්නේ සුදුසු නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරවදාල අර මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති නිවැරදිව පාවිච්චි කරන්න ඕන. ප්‍රායෝගිකව පාවිච්චි කරන්න ඕන, යුගනද්දව පාවිච්චි කරන්න ඕන. තුනක් කරුණු තුනක් තියෙනවා. නිවැරදි වෙන්න ඕන, ප්‍රායෝගික වෙන්න ඕන, ඒක යුගනද්ද වෙන්න ඕන. සමත විපස්සනා දෙකම් පූර්ණයි. ඒ තුන පූර්ණ වුණොත් ඒ පුද්ගලයාට සමුදය නිරෝධ කළ හැකි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය සතර කමඨහන් නිවනටම උපකාර වෙනවා. මුල උදුරා දමන්නටම රාග මුල ද්වේෂ මුල මෝහ මුල තමන් ගීතේ මුල් බැසගත්ත මුල් තුනම කපලා ඉවත් කරන්න පුළුවන්. රාගකයෝ නිබ්බාණං, ද්වේෂකයෝ නිබ්බාණං, මෝහකයෝ අර ආනපාන ප්‍රාණයාම ක්‍රමයට මුල් තුන කැපෙන්නේ නැහැ. තාවකාලිකව පැලැස්තර පිළියමක් හැටියට යටපත් කරන්න ඒකත් සුදුසුයි. ඒ පැලැස්තර පිළියම තාවකාලිකව යටපත් කිරීමත් යම් සුවයක් සහනයක්. ඒ සුවය මතු කළා ඕන කෙනෙකුට විඳින්න පුළුවන්. ඒ සුවයට මිනිස්සු ලොබ වුණා, අර මුල් කැපීම අමතක වුණා. එකයි උනේ. මඤ්ඤතාවේ ඉවත් කළාම අඤ්ඤතා කොණ්ඩඤ්ඤය ආවා. දැන් මඤ්ඤතාවේයි අඤ්ඤතාවීන්ද්‍රයයි දෙකක් තියෙනවා. මඤ්ඤතාවේ කියන්නේ දැන් මේක මේ මඤ්ඤතාවේයි අඤ්ඤතාවේයි මූලික වශයෙන් න්‍යායක් හැටියට විග්‍රහ කරලා තියෙන සූත්‍රය තමයි සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය කියන ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන පළමු වෙනම පරියාප්ති සූත්‍රය. මෙතෙන්දී මඤ්ඤතාවේ කියන්නේ අස්මිමානය, තම්මතාවය, මමායනය, මමත්වය, අත්තබව, මම මගේ කොට සැලකීම. ඒතන් මම ඒසෝහමත්මි ඒසෝමී අත්තාති. තව හුඟක් වචන තියෙනවා. හැම පුද්ගලයෙක්ම ප්‍රිය මනාප දෙයක් මම කොට මගේ කොට මගේ පැවැත්මට මගේ වසඟයට අයිතියට පාලනයට ගන්න කැමති. ඒක තමයි මඤ්ඤතාවය. මේ මම කොට මගේ කොට ගන්නේ මඤ්ඤතාවයක් තියෙන නිසා, අස්මිමානයක් තියෙන නිසා. අස්මිමානය කියන්නේ අර කූණයක් ගහලා මැද සියලු දේ මනින්නේ මම මිම්මක් හදාගෙන, කෝදුවක් හදාගෙන, මගේ මිම්මෙන්, මගේ කෝදුවෙන්. මට ඒක ගැළපෙනවා, මට ඒක ගැළපෙන්නේ නැහැ. ඒ පුද්ගලයා මගේ මිත්‍රේ යාළුවේ, ඒක මගේ. මේ සියලු දේ මඤ්ඤතාවය. හැබැයි මේ මම කොට මගේ කොට ගන්නා තීරණය කරන කිසිවකුත් මට ඒ ස්වરૂපයෙන් ස්වභාවයෙන් මගේ කොට මම කොට පවත්වන්න නවත්තන්න බෑ. මේක පවත්වන්න නවත්තන්න බැරි බව, නොහැකි බව
එක අභව්‍ය බව අත්තාතියෝ වදෙය්‍ය චක්කුං අනත්තා අත්තාතියෝ වදෙය්‍ය සෝතං අනත්තා අත්තාතියෝ වදෙය්‍ය මම කොට ගැනීම වැරදි එහෙම නවත්තන්න බෑ ඒක අභව්‍යයි ඒක සිදු වෙන දෙයක් නෙමෙයි මට යමක් මගේ කොට අරගෙන මගේ කැමැත්ත අනුව මට ඕන විදිහට පාත්තන්න බෑ මේක ගලන ගඟක් වගේ වේගෙන් ගලාගෙන යන විපරිණාමයට පත් වෙනවා මේකේ ඇත්ත ඇටි හැටියට යමෙක් තේරුම් ගත්තොත් මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ මඤ්ඤතාවයෙන් මිදිලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුවෙනවා මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ඔබ සියලු දෙනාගේ තියෙනවා යටපත් වෙලා වැහිලා ඒ වැහිච්ච යටපත් වූ ඉන්ද්‍රිය මතු කරගන්න පුළුවන් ඔබට සතර කමටහන් නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්ව වඩනකොට ඒ අනුව මෙතෙක්කල් මම කොට මගේ කොට මඤ්ඤතාවෙන් ලෝකය මනින්නට සියලු දේ පංචස්කන්ධය මනින්නට පුරුදු ඔබ ඔබේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වුණාට පස්සේ ඔබ ඒ සියලු දේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මංසේ නිවැරදිව ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී ලෙස තථාවාදී යථාකාරී ලෙස පරම සත්‍ය දකිනවා. ඒ අනුව ඔබ මගඵලලාභියෙක් බවට පත් වෙනවා. ඒක නිසා දැන් මේ ප්‍රශ්නේ ඇහුව එකේ තියෙනවා දැන් කොණ්ණඤ්ඤ බමුණ. කොණ්ණඤ්ඤ බමුණ කියන්නේ බෝසත්තුමා උත්පත්ති ලැබූ මොහොතේ අර දින 5කට 6කට පස්සේ නම් තැබීමේ උත්සවයක් තිබුණා. මේ නම් තැබීමේ උත්සවයට ආපු ඉස්සිවරුන් අභිඥාලාභින් ගණනාවකගෙන් වඩාත්ම බලවත් අෂ්ට අභිඥාලාභී බමුණ තමයි කොණ්ණඤ්ඤ බමුණ. දැන් කොණ්ණඤ්ඤ බමුණ ඒ බෝසත්තුමා උපදින දවසේ ඉඳන් බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන අවුරුදු 35ක් ගියා. 29කට පස්සේ ගිහි ගිය හැරලා ගියේ තවත් අවුරුදු 6ක් හිටියා. 35ක් ගියා බුදු වෙන. මේ 35ක් වෙලා බුද්ධත්වයට පත් වුණාට පස්සේ පස්වග මහණුන් හොයාගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ මේ අභිඥාලාභීන්ට මේ ධානලාභීන්ට මේ ඉස්සිවරුන්ට මේ ධර්මය දේශනා කළා. මේ ධර්මය දේශනා කළාමයි අර විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි අර මඤ්ඤතාවය ඉවත් වෙලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් උනේ මේ ඉස්සිවරයා. ඔබ ගැන කියනුම කවරේද? එතකොට ඒ ඉස්සිවරුන්ටවත් මේ බුදුබණ අහනකම් මේ බව උදුරා දැමිය හැකි යුතුයි කියන ධර්මය තේරුම් ගන්නකම් විරජං වීතමල මේ මලකඩ තට්ටු තුන කපා දානකම් ධම්මචක්කුම් උදපාදි වෙනකම් ධම් ඇස පෑදෙනකම් අර මඤ්ඤතාවය තමා අර අෂ්ටාභිඥාලාභී ඉස්සිවරයාගේ තිබුණේ. එතකොට හැබැයි යමෙක් සෝතාපන්න ඵලයටපත් වුණා නම් ඔය ඉස්සිවරුන්ට වඩා සහ මුලින්ම සදා කාලිකවම ඔය මඤ්ඤතාවය කපා දාලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වෙනවා. එතකොට ඔබ තුලත් ඔය අඤ්ඤතාවී ඉන්ද්‍රිය තියෙනවා යටපත් වෙලා. යටපත් වෙලා තියෙන්නේ මලකඩ තට්ටු තුනකින්. මලකඩ තට්ටු තුන හැදුනේ මඤ්ඤතාවය නිසා. එතකොට මඤ්ඤතාවය ඉවත් කරන්න නම් සමුදය නිරෝධ කළ යුතුයි සතර කමටහන් වැඩි එක. වෙන මොකකින්වත් බෑ. අලුතෙන් අනුසය ඉපදුනේ නැත්නම් න අනුසේති. අනුසය ඉපදුනේ නැත්නම් ඊට පස්සේ මොකද වෙන්නේ?
අර තියෙන අතීතයේ එකතු කරගත්ත අනුසය ආසය හැටියට තන්පත් කරලා තියෙන ඒවා ගෙවිගෙන යනවා. වය ධම්මා. දවස් 7ක් තුල අර අනුසය ගෙවිලා අවසන් වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට දින 7ක් මේ තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය න අනුසයටි කළා. නෝපදවා අනුත්පාද නිරෝධයෙන්ම අනුසය නෝපදවා ඉන්න පුළුවන් නම් දින 7ක් තුල ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම මගඵලලාභියෙක් වෙනවා කියලා මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ තව සූත්‍රයක්ම සිය ගණනකත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එතකොට මේ අනුසය ආශය තේරුම් ගන්න එක තමයි නිවන. සමුදේ නිරෝධ කළොත් අනුසය උපදින්නේ නැහැ. න අනුසේති. සමුදේ නිරෝධ කරන්න නම් සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකයක් වැඩිම එකම මාර්ගයයි කියලා බුදුහාමුදුරුව ඒකායන මාර්ගයයි කියලා ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ආනපාන සති සමාධි වික්කවේ කිව්වා. ඒක නිසා මේ අනුසය නොඋපදවා ඉන්න පුළුවන් නම් දින 7ක් ඔබ සසර දුකෙන් සදහටම මිදුණු ආර්ය ශ්‍රාවකයෙක් බවට ඒ අවස්ථාවේ පත් වෙනවා. හැබැයි ඔබ කල්පනා කරන්න ඔබට පුළුවන් නම් අද ඉඳන් තරහක් කෙනකොට තරහෙන් වැඩ නොකර මෛත්‍රිය කරන්න. මේ තරහ ඔබ තුලයි නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙන්නේ. ඒ නිච්ච වූ සුඛ වූ දේ ඔබට කැමති දේ පාත්තන්න බෑ. අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන අර තරහට නොබැඳිලා මෛත්‍රිය වඩන්න පුළුවන් නම් සමුදය උපදින්න අනුසය න අනුසයති වෙනවා. ඔබ තුල අනුසය උපදින්න. ඒ වගේම ප්‍රිය මනාපදයට ඇලෙන්නේනකොට අසුභානුස්සතිය වඩලා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් වඩලා ඒක නිච්ච සුඛ අත්යින් කළා නිබ්බිදා විරාගා නිරෝධ පටිනිසක කළොත් තණ්හානුසය උපදින්න. අවිද්‍යානුසය උපදින්න. පටිඝානුසය උපදින්න. අනුසය උපදුනේ නැත්නම් දින 7ක් ඔබ තුල අතීතයේ එකතු කරගත්ත සියලු අනුසය ගෙවිලා වැය වෙලා අවසන් වෙනවා. ඒ අනුව දින 7ක් අවසානයේදී අර බැමි තුනේ මුල් තුන කැපිලා යනවා. රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. ඒක නිසා මේක තමයි බුද්ධ දේශනාවේ ආශය අනුසය ඥානෙ. මේක තමයි ආශය අනුසය ඥානෙ. ඒක තමයි අරහතුන් වහන්සේ තුල ඇති වෙන ඥානෙ. ආශයක්කේ ඥානෙ කියලා අපි කෙටියෙන් කියනවා. නමුත් තියෙන ත්‍රිපිටකේ ආශය අනුසය ඥාන බුද්ධ ඥාන. නෑ, ඒ අර ඒක අර මතු කළ පෙන්නන එක. ඒක නිසා ඒක අසාධාරණ ඥාන වලින් එකක්. නමුත් අපිට විග්‍රහ කරලා දෙන්න පුළුවන්. බුදුහාමුදුරුව විග්‍රහ කළා, මහා ප්‍රඥන් වහන්සේලා විග්‍රහ කළා. බුදුහාමුදුරුව තමයි මේ ඥාන හයක්, ෂඩ් අසාධාරණ ඥාන හයක් මතු කළ විග්‍රහ කළා පෙන්නුවේ. ආශවක්කේ ඥානෙ ලැබෙනවා. දැන් කායගත සති සූත්‍රයේ අවසාන වශයෙන්ම කියනවා ආශවක්කේ ඥානෙ ලැබුණා. ත්‍රිවිද්‍යා ඥානයක් තියෙනවා. පුබ්බේ නිවාස අනුසති ඥානෙ, චුතුපපාද ඥානෙ, ආශවක්කේ ඥානෙ සියලුම රහතුන් වහන්සේලාට අවසාන වශයෙන් අරහත් ඵලයට පත් වෙන්නේ ආශවක්කේ ඥානෙ පූර්ණ වීම. මෙහෙමයි, මගඵල නොලැබූ කෙනෙකුට කිසිසේත්ම තමන් හෝ අනුන් හෝ මගඵල ලැබූ බවක් තේරුම් ගන්න බෑ. නමුත් යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට තමන් තුළ වෙනසක් ඇති වූ බව තේරුම් ගන්න පුළුවන්. ඉස්සෙල්ලම තමන්ගේ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය වෙනස් වූ බව දකින්න පුළුවන්.
තමන් මෙතෙක් වටිනවා සාරයි කියලා හිතපු දේ නිස්සාර බව අසාර බව අනාත බව දකින. දුක කියන්නේ තමන්ම හදාගත්ත බව දන්නවද? මේ සැප කියන එක යද නීචං තන් දුක්ඛං. මේ දුක කියන්නේ ඵලයක් බව දකින්න. මේ දුකෙන් මිදී නිදහස් වෙන්නට සැප හඹාගෙන යෑම නැවැත්විය යුතුයි කියන දන්නවා. ඒ අනුව තමන් තුළ යම් ආකාරයක මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිච්ච සුඛාත්තසේ මෙතෙක් කල්පනා කරපු කල්පනාව වෙනස් වෙනවා. ඒ අනුව ඒ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තුළ දින කීපයක් යනකොට මේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා ඥාන බුද්ධ ඥාන හැටියට මතුවෙනවා. තමන් තුළ වෙනසක් ඇති වූ බව දකිනවා. මේ පංචස්කන්ධයේ මෙතෙක් කල් සාරයි කියලා දැක්කේ. මේ ඇහැ කන නාසය දිව කය මන තව තවත් පිනවා කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ ජීවිත පැවැත්ම දෙව් සැප රජ සැප සිටු සැප ලබන්න ඕන සවුත්තරං කියලා දැක්කේ. එකෙන් මිදී නිදහස් විය හැකි නිදහස් විය යුතුයි කියලා දැක්කිනවා. ඒක දකිනකොට ඒ පුද්ගලයාට සෝතාපන්න ඵලයට පත් වූ බව තේරෙනවා. හැබැයි ඒ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට තාම තවත් සෝතාපන්න ඵලයට හෝ තවත් වෙනත් ඵලයකට පත් වූ පුද්ගලයෙක් පිළිබඳව දකින්න බලන්න බෑ. තමන් පිළිබඳ සකදාගාමීත් එහෙමයි, අනාගාමීත් එහෙමයි. අරහත් ඵලයට පත් වුණාට පස්සේ අර බුද්ධ ඥාන, ප්‍රත්‍යවේක්ෂා ඥාන සියලු දේ සියලු කෙලෙස් වලින් මිදී නිදහස් වූ බව දකිනවා. අරහත් ඵලයට පත් වූ අරහතුන් වහන්සේට පුළුවන්කම තියෙනවා තමත් ඕනෑම පුද්ගලයෙක් පිළිබඳව ජබ්බි සෝදන සූත්‍රය කියලා තියෙන මේ ඕර එක බලන්න. එතකොට පුද්ගලයෙක් තුළ ඕර එකක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ ඕර එක, සිංහලෙන් කිව්වොත් කිරණ වලල්ලා. හැම කෙනෙක් වටාම ඔබ සියලු දෙනා වටා කිරණ වලල්ලක් තියෙනවා. ඒක මසැසින් දකින්න බලන්න බෑ. ඒක බලන්න පුළුවන් චතුත්ථමාන ඥානයකින්. 4 dimensions ඇසකින්. එහෙමනම් ඔය සිංහලෙන් කියනනේ තුන්වෙනි අස හතරවෙනි අස කියලා. හතරවෙනි අස තමා අරහතුන් වහන්සේට තියෙන්නේ. ඒ හතරවෙනි අසක් කියන්නේ මේ චතුර්ථ මාන දැක්ම. 4 dimensions knowledge එක. ඒ හතරවෙනි අසින් දකිනකොට ඒ වලල්ල කිරණ වලල්ල ඒ වර්ණ දකිනවා. ඒ අනුව ඒ පුද්ගලයා මොන ඵලයට පත් වූ පුද්ගලයෙක්ද කියන එක අරහතුන් වහන්සේට කියන්න පුළුවන්, දකින්න පුළුවන්. බුදුහාමුදුරුව මේක අනුදැන වදාටලා කියනවා. නමුත් පෘථග්ජන පුද්ගලයෙකුට මසසින් මෙය දැකිය නොහැයි. අරහතුන් වහන්සේටත් මසසින් නෙමේ මේ කිරණ වලල්ල දකින්න පුළුවන්. මනසින් බකින්න බෑ. ඒක දකින්න පුළුවන් අර හතරවෙනි අසෙන් හෝ තුන්වෙනි අසෙන්. අද තුන්වෙනි අස කියලා තමයි කියන්නේ. නමුත් ඒක හතරවෙනි අස. පෘථග්ජන පුද්ගලයෙකුට දෙවෙනි අසක් මිසක් තුන්වෙනි අසක් මතුවෙන්නේ නැහැ. මොකද්ද? ඒ ධ්‍යානලාභියෙකුට. නමුත් මහා සතර සතිපට්ඨාන සූත්‍රය කියලා තියෙන පාරේ ගියොත් සතර කමඨහන් වඩනකොට මේ බොජ්ජංග ධර්ම පූර්ණ වූ ගමම්ම චitte චිත්තානුපස්සනාව පූර්ණ වූ ගමම්ම ආසවක්ඛේ ඥානය ලැබෙනවා. වෙනසක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලේ රටේ හිටිය බොහෝ ඉර්ෂිවරු අභිඥාලාභී, අර ගයා කාශ්‍යප, නදී කාශ්‍යප,
ජටිල කාශ්‍යප ගාව ලක්ෂ ගණන් හිටියලු ධ්‍යානලාභින් අපි. ඒ වගේ අයට බුදුහාමුදුරුවෝ ඒ අය ලැබූ ධ්‍යානයන් එකපාරට ප්‍රතික්ෂේප කළා ඔයන් වැඩක් නැහැ කිව්වනම් හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ අයට ඒ ලබාගත් ධ්‍යාන හරහාම ඒ ධ්‍යාන උපකාර කරගෙනම ඉද්ධිවිද ඥාන ලැබලා ත්‍රිවිද්‍යා ඥාන ලැබලා ආසවක්ඛේ ඥානෙ ලැබෙන මගක් පාරක් පිළිවෙතක් බුදුහාමුදුරුව මුල් කාලේ කිව්වා. හැබැයි ඒක පස්සේ කාලෙක ඒක කීම නැවැත්තුවා අත්හැරියා. ඊට පස්සේ බුදුහාමුදුරුව ඒකායන මාර්ගය හැටියට කිව්වේ මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න ක්‍රමය විදිය පිළිවෙත වෙන මොකක්වත් නෙමෙයි. කවුද ඇහුවේ? කවුද අහන්නේ? කොයිද අහන්නේ? ආ එළියට. මොකද්ද අට්ටික සංඥාව කියන්නේ? ඈ? ඒත් අට්ටික සංඥාවෙන් බැලුවොත් ප්‍රහීනවන්නේ ඔය කාගදේශ මොව හතර ප්‍රහීනවනවා කියන ලබාගත්තේ කිසිම නෑ. අට්ටික සංඥාව විග්‍රහ කරලා තියෙනවා අංගුත්තර නිකායේ. අට්ටික සංඥාව විග්‍රහ කරද්දී උපමාවකුත් දේශනා කරලා තියෙනවා. දැන් උපමාව තමයි, උපමාව තේරුම් ගත්තාම තමයි මේක හරියටම පැහැදිලි වෙන්නේ. බල්ලෙකුට මස් කටුවක් හම්බ වෙනවා. මේක උපමාව. බල්ලෙකුට මස් කටුවක් හම්බ වෙනවා. මස් කටුවේ ඉවක් තියෙනවා. බල්ලට ඉවක් තියෙනවා. මස් ඉවක්. ඒක නිසා බල්ලෝ පොරකාලා රණ්ඩු වෙලා මේ මස් කටුව දැහගන්නවා. දැහගෙන මේක පැත්තකට වෙලා හපන්න ගන්නවා. මේකේ මේ මස් කටුවේ බඩ පිරෙන ශේෂයක්වත් තියෙනවද? නැහැ. මේ මස් කටුවේ බඩ පිරෙන ශේෂයක්වත් දෙයක් නැහැ. හැබැයි මස් කටුව හපනකොට බල්ලගේම කටෙන් ලේ මතුවෙලා කටතුවල්ල ලේ රස එනවා. එතකොට ලේ රස දැන් බල්ලගේම ලේමේ කටෙන්. මේ මස් කටු හපන්න වගේ තමයි අපිත් මේ පංචස්කන්ධය අපිත් මේ උපාදානය කරගත්තට අපි උගුලට අහු වෙනවා මිසක් අපි දුකෙන් මිදෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තොත් මේ අපිත් මේ උපාදානය කරගන්නා තණ්හාවෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම අපි බල්ලෙකුට අහුණු ඇට මස්කට්ටක් හා සමානව අපි තේරුම් ගත්තොත් මේවත් හරයක් අට්ටයක් සාරයක් වටිනාකමක් නැහැ කියන එක අපිට නිවනට කිසිදු උපකාරයක් නැහැ කියන එක යථාපරිදි තේරුම් ගත්තොත් අන්නේ පුද්ගලයා අට්ටික සංඥාව තේරුම් ගත්තා වෙනවා. නැතුව මේ අට්ටික සංඥාව නොවඩා මේකේ අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න බෑ. ඔය අද වෙන විට විසුද්ධි මාර්ගයේ ඕවා විසුද්ධි මාර්ගයට ලියපු අටුවා ටීකාවල තමයි මේ අට්ටික සංඥාව බැරදියට දීලා තියෙන්නේ. උපමා දුන්නා. ඉතින් ඒක නිසා අට්ටික සංඥාවේ කාලේ වැඩුවා අනිච්චන් දුක්ඛං විපරිණාම සතර කමඨාන් වඩනකොට අට්ටික සංඥා අට්ටියති හරායති දිගුච්චති තුනම පූර්ණ වෙනවා. කාල පරාස 91ක්. කල්ප කියන්නේ කාල පරාස. දැන් මදුරෙක්ගේ ජීවිත කාලය දින ගණනයි. මිනිස්සෙක්ගේ ජීවිත කාලය කල්පය අවුරුදු 80ක් 90ක් වගේ 120ක් තමයි උපරිම කියලා.
සතෙක්ගේ බල්ලෙක්ගේ අවුරුදු 15යි. අලියෙක්ගේ අවුරුදු 80ක් වගේ. ඒ වගේ එක එක සත්තුන්ට ජීවිත කාලයක් තියෙනවා. ඒ කල්ප 91ක් තුල හදාගත්ත කර්ම බීජ මුල් වැහැගත්ත කර්ම බීජ කොයි වෙලාවෙම මතුවෙන්න පවතින්න පුළුවන්. හැබැයි දැන් තව උපතක් ලැබූ ගමන් දැන් 92ක් වෙනවනේ. අර පළවෙනි එක කැපිලා යනවා. ඒක අහෝසි කර්මයක් වෙනවා. එතකොට ආයි ඉතුරු වෙන්නේ 91යි. ආයි නැවත නැවත උපදින හැම වෙලාවෙම එකක් නැති වෙනවා, එකක් එකතු වෙනවා. ඒක තමයි මේ කල්ප. හැබැයි ඔය කල්ප 91ක් තුල එකතු කරගෙන පවත්වාගෙන තියාගෙන මුල් බැහැගෙන තියෙන දේ දින 7ක් තුල සියලු දේ මුල් තුන කැපුවාම කැපෙනවා. මේකයි මේක වෙනස. එතකොට අපි කල්ප 91ක් තුල එකතු කරගත්ත රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය අපිට පුළුවන් වෙනවා සතර කමඨහන් නිවැරදිව වැඩුවොත් අනුසය නූපදුනොත් අනුපාද නිරෝධයෙන් සමුදය නිරෝධ කළොත් දින 7ක් තුල අර බැම්ම කැපෙනවා. බැම්ම කැපෙනවා සමග අර 91ක්ම ඉවරයි. එතකොට 91ක් තුල පවත්වගෙන යන්නේ පෘථග්ජන පුද්ගලයා. ඒකයි ගැටිය. ඒ මනෝමය කාය කර්ම බීජ රහිත වූ කර්ම බීජ වලින් තොර වූ ඊටාම පිරිසිදු නිර්මල අරහතුන් වහන්සේගේ මනෝමය කාය. ඒ මනෝමය කාය දැන් පවතිනවා. ඒක එහෙම ඒක දැන් ඒකේ අර දුක් පැවැත්මට හේතු නත්ති දානේ පුනබ්බවෝ අයමන්ති මා ජාති. එහෙම නැත්නම් අර නතේ බවං කියන තත්වයෙන් අර අටම ඉවරුණාට පස්සේ අර නහි ජාතු ගබ්බසෙයම් පුනරේති. දැන් ගැබකට යන දෙයක් කර්ම බීජයක් නැහැ. මනෝමය කාය ඉතුරු වෙනවා. මනෝමය කාය මේ ආපෝ තේජෝ වායෝ පඨවි වලින් සකස් වූ දෙයක් නෙමෙයි. කර්ජ කාය තමයි ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතරෙන් සකස් වෙලා. එතකොට මේ මනෝමය කාය සියලු මනෝමය කායන් බුද්ධ ශක්තියටපත් වූ, ඒ කියන්නේ ලෞතර බුදුවරුන්ගේ, පසේ බුදුවරුන්ගේ, අරහත් බුදුවරුන්ගේ සියලුම මනෝමය කායන් එක තැනකට ඉබේ ක්‍රියා කේන්ද්‍රගත වෙනවා. ඒක ධර්මතාවය. ඒ කේන්ද්‍රගත වෙන්නේ එකම තැනකට. එතන තමයි සියලු බුදුවරුන් බුදු වෙන ඒ අර බෝධීන් වහන්සේ ඉන්න අර මධ්‍ය මණ්ඩලෙ. අර හිරිවඩුන්නේ මධ්‍ය මණ්ඩලෙ. එතන තමයි මේ මිහිතලය පටන් ගත්තායි නම් කවදා කොතනකදී හෝ ලෞතර බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, අරහත් ත්වයට පත් වූ අරහත් බුදු කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු බුදුවරුන්ගේ මනෝමය කායන් එක තැනකට කේන්ද්‍රගත වෙනවා. ඒ මනෝමය කායන් සියල්ල රැඳෙන්න, ගොඩ ගැහෙන්න, එකතු වෙන්න බිමක් තැනක් ඕනේ නැහැ. ඉදි කටුමුණේකවත් ඉඩක් අවශ්‍ය නැහැ. හේතුව ඒක ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතරෙන් නෙමෙයි. අපිට ඉඩක් ඕන, තැනක් ඕන, බිමක් ඕන. අපි ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතරෙන් නිර්මිත වූ නිසා. එතකොට මේ මනෝමය කාය ආපෝති ජෝයෝ පඨවි මහ භූත හතරෙන් නෙමේ නිර්මිත. ඒක මනෝමය කායක්. මනෝමය කාය දුක් විඳින්නෙත් නැහැ, සැප විඳින්නෙත් නැහැ, දුකකුත් නැහැ, සැපකුත් නැහැ. එහෙ ඉන්නවා, තියෙනවා. ඒ తত্ত্বය නිරාමිෂ తত্ত্বය. දැන් මේ කර්ජකය තමයි මේ සියලු දුක් විඳින්නේ. මේ කර්ජය තමයි මේ කර්ජකය අපි මායාවෙන් ණයට ගත්ත හතර මහ භූත වලින් හදාගත්තා. ඒක නිසා මායයට අයිතිද අපි දන්නේම නැතුව උපසංහරදී. මේවට තමයි සියලු දුක්, සියලු ආබාධ, සියලු බලවේග, සියලු දුක සැප ඔක්කොම තියෙන්නේ මේ කර්ජකයට. මනුම් මේකයිට නේ. හැබැයි අපි කර්ජකය පාවිච්චි කළා අර අනුසය කර්ම බීජයක් එකතු කරගත්තොත් ගොඩ ගැහෙන්නේ එකතු වෙන්නේ මනෝමයක. ඒකයි ප්‍රශ්නේ. මනෝ අර කර්ජකය මැරිලා යනවා, මනෝමයකයි මැරෙන්නේ නැහැ. මේ මිනිස් එක්ක හැටියට ඔබ
අද මේ උපත ලැබූ අවස්ථාවේ ඔබට පුළුවන් නම් ඔබේ කර්ජ කය තුල මනෝමය කය තුල තියෙන ඔය සියලු කර්ම බීජ කීනම් පුරාණන් නවන්නත් සම්බවං විරත්ති චitte ආයතිකේ වාස්මි තුන් ආකාරයකට ඔය කර්ම බීජ ඉවත් කරන්න ඔබ අරහතුන් වහන්සේ ඔබ පිරිසිදු ඔබ ඒත් මිනිසෙක් තාම කර්ජ කයක් තියෙනවා මනෝමය කයක් තියෙනවා චිත්තජ කයක් තියෙනවා හැබැයි මනෝමය කය තුල අරහතුන් වහන්සේගේ එකම කර්ම බීජ ශේෂයක්වත් ඒ තත්වයට පත් කරගන්න පුළුවන් මිනිසෙකුට. එතකොට දුකකුත් නැහැ, සැපකුත් නැහැ. විඳවන්නේත් නැහැ, බලාපොරොත්තු වෙන්නේත් නැහැ, මොකක්වත් නැහැ. ඒකයි. අනිච්ච දැන් අනිච්ච කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද ඈ නිච්ච දැන් මේ අනිච්චයි නිච්චයි දෙකම හැදුනේ ඉච්ච නිසා මොකද්ද මුල් වචනේ ඉච්ච ඉච්ච කියන්නේ මාගදී භාෂා වචනේ සිංහලෙන් කැමැත්ත කාගේ හිතේද කැමැත්ත ඇති වෙන්නේ දැන් ඉච්ච පටිච්ච වෙනවා ඉච්ඡට කැමැත්තට බැඳිනවා කැමැත්තට බැඳෙනකොට ඒක පුරුද්දක් වෙලා ඒක පුහුණුවක් වෙලා ඒක හිතේ පදන් වෙලා ඒක පටිච්ච වෙනවා පටිච්ච වුණාම ඒක අභිච්ච වෙනවා දැඩි ආශාවක් කැමැත්තක් රාගයක් ඇති වෙනවා මේ අභිච්ච නිච්ච වෙනවා නිච්ච කියන්නේ ඉච්ඡ නිච්ච වෙනවා ඉච්ඡ නිශ්චිත වශයෙන් ස්ථිර වෙනවා එතකොට සියලු පෘථග්ජන පුද්ගලයන් තුල මේ ඇහැට ප්‍රියමනාප රූපයක් ආස්වාදනය කළ බලලා ආස්වාදනය කිරීම නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා මේක තමයි හේතුව ඒක තමයි බැඳින්නේ ඒක තමයි තණ්හා වෙන්නේ ඒකයි උපාදාන එතකොට මේ අපි මේ අපේ තුල මේ නිච්ච වූ දේවල් කිසිවකුත් අපට ඒ ස්වરૂපෙන් ස්වභාවයෙන් අපිට කැමති පරිදි ඍෂි පරිදි මනාප පරිදි පවත්තන්න නවත්තන්න බෑ කියන නිවැරදි දැනුම දැක්ම ලැබුණන් අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති වෙනවා. එතකොට අනිච්ච අනුපස්සී විහෙරති කරන තාකල් නිච්ච සංඥාව පජහති වෙන්නේ නැහැ. අර අනිච්ච අනුපස්සනා කරනකොට දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති වෙනවා. ඒ වගේම මේ නිච්ච වූ සුඛ වූ අට්ඨ වූ දේ විපරිණාමයට පත් වෙන බව අනත්ත බව විපරිණාම අනුපස්සී විරති අත්ථ සංඥා පජහති වෙනවා. එතකොට අර පජහති කරන්න ඕන මේ නිච්ච සුඛ අට්ඨ. නිච්ච සුඛ අට්ඨ තුනේ එකතුව තමයි තණ්හාව. නිච්ච සුඛ අට්ඨ තුනේ එකතුව තමයි උපාදාන. නිච්ච සුඛ අට්ඨ තුනේ එකතුව තමයි ආස්වාදය. එතකොට ආස්වාදයේ ඉවත් කළාම ආදීනම ඉබේම නැති වෙනවා හේතුව අයින් කළාම ඵලය නැති වෙනවා එතකොට මේ ඉච්ඡ තේරුම් ගත්තේ නැත්නම් මේ ඉච්ඡ 10ක් බුද්ධ දේශනාවේ විග්‍රහ කළා ඉච්ඡ පටිච්ච අභිච්ච නිච්ච උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ච ලාභිච්ච අත්‍ත්‍ච්ච මරිච්ච මහේච්ච අවසාන වශයෙන් අප්පිච්චසයන් දම් අප්පිච්ච 10ක් තියෙනවා දහයම තේරුම් ගත්තොත් නිවනට මඟත් තේරුම් ගත්තා. තමන්ගේ හිත ක්‍රියාත්මක වන හැසිරෙන ආකාරයත් තේරුම් ගත්තා. මේ ඉච්ඡ දහයම හිතේ තමන්ගේ. ඔය තමන්ගේ ඉච්ඡ දහය තම කෙනෙකුට එක්ක සංසන්දනය කරන්න බෑ. දැන් ඉච්ඡ තමන්ගේ තමන් හදාගත්ත කැමැත්ත ඉච්ඡ එකක්. අපි ගම්මුකෝ ධූරියෙන් ගෙඩියා. දැන් එක්කෙනෙකුට මේ ධූරියෙන් ගෙඩිය ප්‍රියයි මනාපයි අමුත්‍ය වගේ රසයක්. තව එක්කෙනෙකුට වමන යන තරම් එයත් ඒකත් ඉච්ච. එතකොට ඒක යා හදාගත්ත ඉච්ච මේක මෙයා ගත්ත හජච්ච පටිච්ච. එතකොට මේ ධූරියන් ගෙඩියේ එහෙම පාට දෙකක් වර්ණ දෙකක් රස දෙකක් සුවඳ දෙකක් ගඳ දෙකක් නැහැ. කවුද මේ ඉච්ච දෙක හදාගත්තේ? පුද්ගලයෝ දෙන්න.
හැබැයි ඔය එක පුද්ගලයෙක්වත් කුටවත් හිතන්න බෑ මේ මාගාවයි මේ වරදි ගැටිය තියෙන. දූරයන් ගැටිය නෙමෙයි. හැබැයි ඔක්කොටම පවරන්නේ මොකටද? ආ මේ දූරයන් ගැටියට. අර අහක යන අහිංසක දූරයන් ගැටියට තමයි මේ වරද පටවන්නේ. මේක තමයි මේ ඔය දූරයන් ගැටිය විතරක් නෙමෙයි මේ සබ්බ සකල මනාව පිළිබඳවම තමන් කෝදුවක් මිම්මක් මානයක් හදාගෙන අපි ඉච්ඡ හදාගෙන පටිච්ච වෙලා. ඒක නිච්ච කරද. ඒකෙන් දුක් විඳිනවා. ඒක සපයි කියලා. ඒක විපරිණාමයට පත් වෙන බව නොදැන ඒකට බැඳෙනවා. මේක තමයි ධර්මතාවයේ ස්වභාවයෙන් වෙන්නේ. එහෙම ඒවා එන්න පුළුවන් වංචක ධර්ම හැටියට. විඥාණය නොයෙකුත් ආකාරයේ වංචක ධර්ම විඥාණයට ආහාර හොයාගන්න මතු කළා ඉස්මතු කළා පෙන්නනවා. ඒව තමයි ඒ වගේ අර සංචේතනා එන්නේ. ඒව සංචේතනා. ඒක නිසා මේ වංචක ධර්ම හරියට හඳුනා ගන්නටත් යම් ඥානයක් ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ නිසා කිසිසේත්ම මේ වගේ වංචක ධර්ම වලට ආර්ය ශ්‍රාවකෙක් මගපල ලබන්නට එන මොහොතේ තමයි මේ වගේ වංචක ධර්ම එන්නේ. මගපල ලැබුවට පස්සේ මේ වංචක ධර්ම වල එන්නේ නැහැ. එයා දන්නවා දැන් විඥානය දැන් ආහාර වෙලා වැඩක් නැහැ. ඒකෙන් පරාද වෙලා. නමුත් මගපල ලබන්නට එන මාර්ගයේ ඉන්නකොට තමයි මේ වංචක ධර්ම ඔයගේ දේවල් එන්නේ. අර මුළු සංසාරෙම අනමරාග්‍ර සංසාරේ විඥානය ඔය ඔයගේ උප්පරවැට්ටි උපක්‍රම කරලා තමයි මේ විඥානය පාත්වගෙන ආවේ. විඥානය මියදෙන්න කැමති නෑ නිකම්. ඔයගේ වංචක ධර්ම ඉදිරිපත් කරනවා. ඒක නිසා මේ වංචක ධර්ම වලට අපි කිසිසේත්ම ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න හොඳ නෑ. ඒවත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා ඒවා නිබ්බිදා වෙනවා. නොබැඳෙන්න ඕන. ඒ නිසා මේ අනිසිතෝච විහරති නච්ච කිංචි ලෝකේ උපාදීති එමනනම් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නිබ්බිදා කියන මේ දෙක මේකයි. මේ දෙක තේරුම් ගත්තොත් ඒ වගේ වංචක ධර්ම එනකොටම ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන ඒකට බැඳෙන්නේ නැහැ නිබ්බිදා කියන තත්වයට පත් වුණාම ඒ පුද්ගලයා මිදෙනවා. මොකද්ද මොකද්ද? නිරේ. නිරේ උපදින්නේ ඕපපාතිකවනේ. දැන් මෞකුසකින් හෝ බිත්තරයකින් උපදින අය විතරයි අණ්ඩජ දලාපුජ. තව කොටස් දෙකක් තියෙනවා. දැන් ඕපපාතිකව සහ සංසේජ්ජද වශයෙන් උපදින්නේ. එතකොට දැන් නිරේ උපදින අය උපදින්නේ මෞකුසකින් හෝ බිත්තරයකින් නෙමෙයි. නමුත් අර සතර අපායක් තියෙනවා. දැන් තිරස්චීන අපාය උපදින්නේ බිත්තරයකින් හෝ මෞකුසකින්. මනුෂ්‍ය ලෝකෙ සියලුම දෙනා උපදින්නේ මෞකුසකින්. නමුත් භූතයෝ පෙරේතයෝ දෙවි දේවතාවෝ උපදින්නේ මෞකුසකින්ද? ඕපපාතිකව. ඒ වගේම මේ නිරේ උපදින්නේ සංසේජිත හැටියට. මෞකුස ඕපපාතිකව හෝ සංසේජිත. ඒ දෙකෙන්ම උපදින්න පුළුවන්. ඒ කියන්නේ අම්ම කෙනෙක් ඕනේ නැහැ, තාත්තා කෙනෙක් ඕනේ නැහැ. ඔය හුඟක් දැන් ඔය ගැඩවිල්ල වගේ සත්තු අර ඇමීබාව එක එකම දෙකට කැපිලා දෙන්නෙක් හැටියට උපදිනවා. හැබැයි විඥාන දෙක හැටියට ඊට පස්සේ පාවිච්චි. අර අලුත් විඥානයක් ඔක්කන් තියෙනවා. ඔව් දැන් විඳවීමනේ දුක. සැප බලාපොරොත්තුෙන් ආහාර කන්නේ මොකද? සැපට. එතකොට දුක විඳිනවා. බඩගිනි වෙනවා. ඒ වගේ දේවල්
සියලු තත්ත්වයන්ට භූතයන්ට ප්‍රේතයන්ටත් තියෙනවා. හොඳයි, තව තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපේ බෝයගුඩු මහත්තයා අහනවා. මොකක්ද දැන් කර්මජකය කියන්නේ? ඇත්ත වශයෙන්ම මනෝමය කායට තියෙන මේ කර්ම බීජ තැන්පත් කරන නිසා කර්මජකය කියනවා. මනෝමය කාය කියන්නේ ඒකටමයි. කර්ජකය කියන්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් හදාගත්ත මේ කූඩුව. එතකොට මේ කූඩුවෙන් හදන නිෂ්පාදනය කරන අනුසය කර්ම බීජ හැටියට තැන්පත් කරන්නේ, ගති හැටියට තැන්පත් කරන්නේ කර්මජ කාය. ඒ නිසා එතන ඒ කර්ම බීජ තැන්පත් කරන අවස්ථාව වෙනකොට ඒකට කර්ම බීජ කියනවා. නමුත් ඒ කර්ම බීජ අර කර්ජකයෙන් වෙන් වෙලා අරන් යනකොට අර කාලංකරෝති කියන කෙලෙස් පොදිය මනෝමය කායත් එක්කයි යන්නේ. එතකොට මනෝමය කායටම කියන තවත් නමක් කර්මජ කාය. දැන් තරහක් ආවහම මේ තරහ කොහේද මුල් බැහැගෙන තියෙන්නේ? දැන් තරහ මුල් බැහැගෙන තිබුණේ කොහේද? තමන්ගේ හිතේ. කොහෙද තමන් මුල් බැහැගෙන තියෙන්නේ? වෙන කොහෙවත් ආපු තරහ. දැන් තමන් ඇහෙන් තමන්ට අකමැති රූපයක් දැක්ක ගමන්ම කොහෙද මුල් බැහැගත්ත තරහ තිබුණේ? අර සේරිවාණිජ වෙලෙන්දගේ ඔය තරහ තිබුණේ කොහෙද? අර ඔය තරහක් එනකොටම අපි මෛත්‍රිය වැඩුවොත් සංසිඳෙනවද නැද්ද? රාගයක් එනකොටම අසුභානුස්සතිය වැඩුවොත් සංසිඳෙනවද නැද්ද? සංසිඳවීම එතකොට මෙත්තානුස්සති අසුභානුස්සති දෙකෙන්ම කරන්නේ සංසිඳවීම. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිබ්බිදා විරාගා නිරෝධා කළා, මරණානුස්සතිය බුද්ධානුස්සතිය කරන්නේ සම්මාවීම. එතකොට සීලයෙන් කරන්නේ සංවර වීම. ඉන්ද්‍රියය වාරණය කර ඉන්ද්‍රිය සංවරය. එතකොට සංවර කියන්නේ තමන්ගේ පාලනයේ තියෙන ඉන්ද්‍රියය සංවර කර ගැනීම සංවර. ඊට පස්සේ අර මෙත්තානුස්සති අසුභානුස්සති වඩනකොට සංසිඳවනවා, මරණානුස්සති බුද්ධානුස්සති වඩනකොට සම්මා වෙනවා. මේ පියවර තුන සංවර, සංසිඳීම, සම්මා තුනම අවශ්‍යයි. අර රතවිනී සූත්‍රයේ තියෙනවා කරත්ත තුනකින් ගමන ගියා වගේ තමයි මේක. එතකොට සංවර, සංසිඳීම, සම්මා තුනම අවශ්‍යයි. දැන් ඕනනම් ඔයිටත් වඩා තව මේ සංසිඳවීමට මේක ප්‍රශ්නේ ආපු නිසා තව පහසු වෙන්න උදාහරණයක් උපමාවකින් කියන්න. ඔබගේ වත්තේ ලිඳක් කැපුවා වතුර බොන්න. හොඳ පිරිසිදු වතුර බොන්නයි ලිඳක් කැපුවේ. ලිඳ වතුර තියෙන පහළ තැනක කැපුවේ. ඔබ ඔය ලිඳ කපන්නේ වතුර බොන්න. මේ ලිඳට වහිනකොට මුළු වට්ටම හෝදගෙන යන පහළ තැනක නිසා දැන් ඔබට පුළුවන් ලිඳ වටේට තාපයක් දාලා අර වහින වතුර ඒකට නොයෙන්න ලිඳ ඒක සංවර. ඒක තාපයක් නැවකලා සීලේ වගේ. සීලෙන් කරන්නේ අර ආගන්තුක උපකලිට එන බාහිරෙන් එන බලවේගවලින් නවත්තනවා. ඒ වගේ මේ ලිඳ අපි ලිඳට අර පල් වෙච්ච වතුර හොදගෙන එන වතුර කුණු ජරාව ඔක්කොම නවත්තන්න පුළුවන් කොහොමද? ලිඳ වටේට බැම්මක් බැඳලා දැන් ලිඳට වතුර එන්නේ. දැන් එන්නේ උල්පත් වතුර විතරයි. හැබැයි දැන් ඔය ලිඳ තාප්පේ වඳින්න ඉස්සෙල්ලා ඔය ලිඳට අර වත්ත හොදගෙන ඇහිල්ල වැටුන වතුර දැන් ඔය ලිඳ ඇතුලේ තියෙනවද නැද්ද? ඔය වතුර සියල්ල අපි හිඳිනවා. ඔය වතුර ඉහිනවා. ලිඳ ඉහිනවා. ඔන්න සංසිඳවීම. හැබැයි ඔය වතුර තින්දට ඔය වතුරත් එක්ක ඉස්සර වත්ත හොදගෙන ඇවිල්ලා තියෙන
අර ජලය ඔක්කොම ඉස්සට තාම තියෙනවා මඩ අර මොකද්ද රොම් මඩ වගේ මුල් වැහැගත්ත උල්පත් වැහිච්ච දේවල් මේ වතුර ඉස්සට විතරක් මටි ආයසරයක් වතුර අර උල්පත් වලින් වතුර එනවා හැබැයි බොන්න බෑ පල් රහයි දැන් මොකද කරන්න ඕන තුන්වෙනි පියවර අර මුල් අර උල්පත් සුද්ධ කරන්න අර රොම් මඩ සියල්ලම ලිඳෙන් අයින් කරලා සුද්ධ කරන මේ පියවර තුන දැන් එතකොට ලිඳ වටේට වැටක් බැඳලා තාප්පයක් බැඳලා දැන් වතුර එන්න බෑ බාහිර ආගන්තුකේ උපකලිට එන්න දැන් අර අතීතයේ අපි එකතු කරගත්ත රාගගත දේශගති මොහගති සිඳලා අයින් කළා ලිඳ ඉස්සා හැබැයි තාමත් මුල තියෙනවා මුල් බැහැගත්ත එතකොට අර පල් වතුර පල් මඩ ඔක්කොම අපි අයින් කළා අර පිරිසිදු උල්පත් සියල්ල මතු කළා දැන් පියවර තුනින් දැන් හොඳ පිරිසිදු බොන්න පුළුවන් වතුර එනවද නැද්ද මේක තමයි අපි මේ සංවර සංසිඳීම සම්මා අපේ මනස අතීතයේ එකතු කරගත්ත සියලු දෙයින් අයින් කරනවා සංසිඳීම අලුතෙන් එකතු කරගන්න දේ එකතු වෙන දෙයින් නවත්තනවා නවන්නත්ති සම්බං කීනම් පුරාණං කිව්ව අර අතීතය විරත් චිත්තේ ආයතිකේ පස්මේ මේක පූර්ණ වශයෙන්ම සුද්ධ කරගන්න මේක තමයි උදාහරණය එතකොට මේ මනස ඕන පිරිසිදු කරගන්න ඕන නැතුව මේක මනස නැතුව හරියන්නේ නැහැ අපි ප්‍රඥාවෙන් මේ බුද්ධ ඥාණයෙන් අපි මේ ජීවත් වෙලා ඉන්නකම් මේ මනස පාවිච්චි කරන්න ඕන පිරිසිදු වතුර බොන්න ඕන ලිඳ ඒකයි ලිඳ ඕන වතුර බොන්නනේ ඒ වගේ තමයි මේක මේක හොඳ උදාහරණයක් ඔබ දැන් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කරනකොට අර වැස්සහම පල් වතුර එනවා වගේ ලිඳට වතුර එනවා ඒ වගේම ඔබ ඒ වතුර ලිඳ ඉහන්නේ නැත්නම් ඒ පල් වතුර දැන් බොන්න බෑ ඔබගේ හිතේ අකුසල පාප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ ඒක තමයි තේරුම ඒක නිසා මේ සියලු කරුණු නොයෙකුත් උදාහරණ උපමා අරගෙන මේ පිරිසිදු කරන්න යන්නේ ඔබගේම හිත වෙන කාගේවත් හිත ඔබට පිරිසිදු කරන්න පුළුවන්ද බෑ පිරිසිදු කරන ක්‍රමයක් තියෙනවා ඒක කියා දෙන්න පුළුවන් බුදුවරුන්ට බුද්ධ ශ්‍රාවකයන්ට පිරිසිදු කළා දෙන්න බෑ ඔබ කිසිවෙකුගේ සිට මට පිරිසිදු කරන්නත් බෑ බුදු කෙනෙකුට පිරිසිදු කරන්නත් බෑ ඔබයි ඒක පිරිසිදු කරගත යුත්තේ ඔබ පිරිසිදු කරගත්තොත් ඔබට ඒකේ යහපත ඔබ කිලුඩු කරගත්තොත් දුක් විඳින්නේ අයහපතක් වෙන්නේ අපලයක් කුරුම වෙන්නේ ඔබට මේක තේරුම් ගන්න. එතකොට මේක තමයි හේතුඵල ධර්ම. හේතුව කරන්නේ ඔබයි හේතුව හරිද වැරදිද කියලා තීරණය කරන්න ඕන. ඔබයි හේතුව වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ ඔබටයි යහපත් හේතුවක් කළා යහපත් ඵලයක් උරුම කරගන්න පුළුවන් ඔබට මිසක් මට නෙමෙයි. මට පුළුවන් කියන්න පමණයි කියා දෙන්න පමණයි. ඒක නිසා ඔබ කල්පනා කරන්න අද ඉනම් ඔබ අයහපත් වැඩක් කළොත් වැරදි වචනයක් ක්‍රියාවක් කතාවක් දුෂ්චරිතයක් වචී දුෂ්චරිත කාය දුෂ්චරිත මනෝ දුෂ්චරිතයෙන් කටයුතු කළොත් ඔබට මේ මොහොතේ ඉනම් ඒ වැරදි දේ හේතුවේ ඵලයක් හැටියට උරුම ඔබ යහපත් වැඩක් කරනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ ආදී සමෝහ ඒක යහපත් ඵලයක් ඔබටයි ඒ යහපත් ඵලය උරුම වෙන්නේ අයිති වෙන්නේ ඔබ නිවන් දක්නා දාච දක්වා ඒ යහපත් ඵලය ඔබට ඔබ පසුපස හේවනල්ල වගේ එනවා උරුම වෙනවා මේක තේරුම් ගන්න එතකොට ඔබ කීයටවත් අයහපත් වැඩක් අයහපත් වැඩ තමයි ප්‍රිය දේට ඇලීම අප්‍රිය දේට ගැටීම ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම මේ තුනම අයහපත් ඵල උපේක්ඛාසිතෙන් කටයුතු කිරීම යහපත්දී රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කරන්න එනකොට මෙත්තානුසති අසුභානුසති මතරානුසති වැඩීම උපේක්ඛාසිතක් ඇති වෙනවා යහපත් ප්‍රතිඵලයක් උරුම වෙනවා ඒ අනුව ඔබටත් නිවන්නට මඟ පෑදේ හොඳයි එහෙනම් දැන් බුද්ධ පූජාව පූජා කරන්න දැන් බුද්ධ පූජාව පූජා කරන්න
හොඳ එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා බුද්ධ පූජාවට සහභාගී වෙන්න. දැයි කවුරුත් සාදුකාරයක් දෙන්න. මේ නිවසේ උදේ කුමාර වෛද්‍යතුමා, මල්කාන්ති ගුණවර්ධන වෛද්‍යතුමිය ඇතුළු ඒ පින්වත් පිරිස ඒ සකස් කරගත්ත වූ දානමාන වස්තු උන්නේ අග්‍ර වූ කොටස පළමු කොටම ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවක් ලෙසින් පිළිල කරලා පිළිගන්වලා පූජා කරන්නට යෙදුණා. ඔබ සියලු දෙනා සාදුකාරයක් දීලා මේ බුද්ධ පූජාව පූජා කරා. දැන් අපි මේ බුද්ධ පූජාව පූජා කරලා ඊට පස්සේ පින් අනුමෝදන් කරන්නට, පින් පවරන්නට, පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. දැන් කවුරුත් මේ ගාථාවන් කියලා බුද්ධ පූජාව පූජා කරලා පිළිගන්නන්න. නමෝ තස් භගවතු අර සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අර සම්මා සම්බුද්දස්ස. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බු විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති. අදිවාසේතුනෝ බන්තේ පානි පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගං ආතුමුත්තම. අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගං ආතුමුත්තම. අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්ධා පූජිතං අනුකම්පං උපාදාය පටිගං ආතුමුත්තමං. දැන් පින් අනුමෝදන් කරන අවස්ථාව ඒ වෛද්‍ය උදේ කුමාර මහතාත්, වෛද්‍ය මල්කාන්ති ගුණවර්ධන මහත්මිය ඇතුළු ඒ ඥාතීන්ගේ නමින් මීට වසර 22කට පෙර මිය පරලොව ගිය ඒ අසපාල පියාණන් තහා වෛද්‍ය ජයම්පත් දිසානායක, හේමන්ත දිසානායක සනායකගේ මිය පරලොව ගිය ඒ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම විදේශගතව අධ්‍යාපන ලබන ඒ දිනලි දියණියත්, ශහන් පුතායත් ඒ දරුවන්ට ආශිර්වාද කරන්නටත්, ඒ වගේම සුමනා කඳුමුල් ආරච්චි, විමලා ගුණවර්ධන මහත්මිය, පී ගුණවර්ධන ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට ආශිර්වාදයේ නිරෝගී සුවයට පතන්නටත්, ඒ වගේම ඔබ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු පරම්පරාගත ඥාතීන් මේ අවස්ථාව සිහිපත් කළා. ඒ සියලු ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කරන්නට, පින් පවරන්නටත් සුදුසුම අවස්ථාව. දැන් අපි මේ ගාථාවන් කියලා ඒ සියලු ඥාතීන්ට, සියලු මිය පරලොව ගිය අයට පින් දීලා කැපකොට පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තිය බලයෙන් ඒ සියලු ඥාතීන්ටත් සසර දුකින් මිදී නිදහස් වන්නට, නිවන් සුවෙන් සුවපත් වන්නටම මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු ආසනා වේවා. මේ ගාථාවන් කියලා පිළි. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා තෝ සබ්බ සම්පත්ති සිටිය. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම් මේ ඥාතීනම් තෝ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං
tu sukita untu nyata imina punya kami mami bal samagmo satan sama hutu yav nibban patya undai ob siru denatama yahapatak weva setak weva shantiyak weva dhammanu dhamma patipadave asirinnatama me sielu dharma karunu karana ob samatama upanishri weva hetu asana weva.